නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ මිච්ඡා දිට්ඨි පහානාය වායමති සම්මා දිට්ඨි උපසම්පාදාය සුවාස හෝති සම්මා වායාමෝ යෝ සතෝ මිච්ඡා දිට්ඨින් පජහති සතෝ සම්මා දිට්ඨින් උපසම්පජ්ජ විහෙරති සාස හෝති සම්මා සතීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කලින් මතක් කරපු ආකාරයට මේ භාවනා වැඩමුළුවයි ගත කරන්නේ අද අපේ පස්වෙනි දවසේ. ඉතින් අපි චාරිත්‍රාක් වශයෙන් මේ සුත්තමේ අනුග්‍රහයක් වශයෙන් අපි සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයට අනුව දේශනා මාලාවක් පවත්වීම ධර්ම මේ භාවනා වැඩපිළිවෙලක එකක් ප්‍රධාන අංගයක්. මේ වැඩමුළුවර සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ උපරිපන්නාසිකේ සංග්‍රහ වෙලා තියෙන මහා චත්තාරීසක සූත්‍රය. ඒක බොහොම වැදගත් ගැඹීර කර්ණ රාශියක් සාකච්ඡා කරන සෑහෙන දිග සූත්‍රයක්. මේ මුළු සූත්‍රෙම සංග්‍රහ වෙලා තියෙන්නේ මේ ਸਰුවචනාංශේ සංඝ වහන්සේලාට දේශනා කරන්න උත්සාහ කරන මේ ආර්ය සම්මා සමාධිය ගැනටයි. ඒ කියන්නේ මාර්ග ඥාන අවස්ථාවේදී කෙනෙකුට පහළ විය යුතු පහළ වෙන ඒ ආර්ය தത്വේට ලෝකෝත්තර தത്വයට උස්සන්න පුළුවන් සමාධිය වර්ණගීමක් එහෙම නැත්නම් අර්ථ නිරූපණය කිරීමක් මේ සූත්‍රයේදී සිද්ධ වෙනවා. ඒ විදිහට මේ සමාධියක් ඇතිවෙන්න පරිස්කාර වශයෙන් ඒකට පිරිකර වශයෙන් පිරිවර වශයෙන් සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊතුරු අංග ටික සරුවචනසේ පෙන්ලා තිනවා. ඒ ආර්ය සම්මා සමාධිය ඇතිවෙන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ අංග හත පූර්වාංගප වෙනවා පිරිකර වෙනවායි කියලා. ඒ වගේම තමයි අර අවසාන සම්මා සමාධිය ආර්ය සම්මා සමාධිය ඇති කරන්නේ මේලා සම්මා දිට්ඨිය පූර්වාංගප වෙන බව මේ මහා චත්තාරිසික සූත්‍රයේදී ආරම්භක පීවරේදීම සරුවචනසේ සඳහන් කරනවා. ඊට පස්සේ මුල් ජවනිකාවේදී මුල් අවස්ථාවේදී මේ සම්මා දිට්ඨියට අදාළ නැත්නම් සම්මා දිට්ඨිය මේකයි කියලා වෙන්කොට හඳුනා ගැනීමට අවශ්‍ය සූත්‍රමය ඥානයට කරුණු රාශියක් එක ඉදිරිපත් වෙනවා. ඒ සම්මා දිට්ඨිය දැනට ඒ කියන මට්ටමට ආර්ය තත්ත්වයටපත් වෙලා නැති නිකං පෘථග්ජනව ගත කරන කෙනෙකුට කොහොමදයි තන වඩා ගන්න පුළුවන් වෙන්නේ? එහෙම කරගෙන කරගෙන යනකොට ඒක යම් ප්‍රමාණයකට බල කැවුනට පස්සේ කස කැවුනට පස්සේ ඒක ආර්ය මට්ටමටපත් වෙනවා. ඉතින් මේ දෙක හරහා තමයි ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය හරහා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා පැමිනීම මුදුන්පත් වීමෙන් තමයි ඒ ලෝකෝත්තර වූ සම්මා සමාධිය ඇති වෙන්නේ කියලා පෙන්ලා දෙනවා. පෙන්ලා දීලා ඒ බොහෝ දෙනෙකුට වැදගත් වෙන ඒ මූලික ලෞකික සම්මා දිට්ඨිය ඇති කිරීමට බොහොම සවිස්තර පාඩමක් විස්තරයක් ඒකේ සරුවත්නාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා. මේ කර්මේ සහ කර්මඵලයේ අදහන තැන ඉඳලා ඊට පස්සේ ඒක තේරුම් අරගෙන සීලයේ හදාගෙන ඒකිනා එයින් නොනැවති ඊට වඩා ගැඹුරක් ඇති සමාධිය තන වඩා ගන්න හදනවනම් ඒ සම්මා දිට්ඨිය සමත සම්මා දිට්ඨිය වශයෙන් හඳුන්ලා ඒකට තන වඩන ඒකට අවශ්‍ය කරන සපය කරුණු විචාරතරතුරු වලට දොර ඇරලා තියෙනවා. ඒ විදිහට සීලයක් හදාන සමාධි මට්ටමෙන් සම්මාදිට්ඨිය වැඩුවට පස්සේ ඒක ප්‍රඥා භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් විපස්සනා සම්මාදිට්ඨියක් ඇති කරගන්න හැටි. මෙන්න මේ විදිහට තමන් ළඟ දැනට තියෙනා වූ දෘෂ්ටිය ක්‍රමයෙන්
කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය වශයෙන් වරණගෙනකොට තමයි බල කැවෙනකොට තමයි මේක මාර්ග සම්මාදිට්ඨිය මට්ටමට ඔසවන්න පුළුවන්. ඒ නිසා මේකට භාවනාව කියලා කියනවා. තනා වැඩනවයි කියලා කියනවා. ඉතින් ඒක සඳහා මේ සෑම කිනෙකුටම අවශ්‍ය මූලික සුදුසුකම් තියෙනවා. නමුත් අපි එක එක නැ එක එක තාරාතිරම් වල මට්ටම් වල ඉඳගෙන මේ එක එක යම් යම් සම්මාදිට්ඨිය වලට අනුග්‍රහ කරමින් ගත කරනවා. මං ඉස්සෙල්ලා කිව්වේ කාටත් වගේ පොදු පෙත ගමන් මාර්ගය. මේ විදිහට සම්මාදිට්ඨිය කම්මස කර්මස කර්මඵලයට අදහන්නේ නැති කම්ම සම්මෝහයට වැටිච්ච විශාල පිරිසක් මේ ලෝකේ පෘෂ්ඨයේ මත පිට ජීවත් වෙනවා. ප්‍රාණීන්ගෙන් ඉතාමසුලපිසගේ මිනිස්සේ ජීවත් වෙන්නේ ඒ සියලුම ප්‍රාණීන් එහෙම කර්මයේ සහ කර්මඵල ඇදහිල්ලක් නැහැ බලවතා ජයගනී කියන පොඩි එකා ලොකු එකාගේ හක්කේ මැරෙන මහා තිරිසං නීතියක් සත්ව අතර තියෙන. තේන්චාගේ සියලුම හැඩගැන්වීම් ජීවන රටාවල් අරසාව පිණිසයි හැදිලා තියෙන්නේ. විචිත්‍ර සත්ව ලෝකයක් තිබුණාට බුදුමාකාර බයික ජීවත් වෙන්නේ. අහුණාට පස්සේ මේ ඔළුව පැත්තද හපලකන්නේ, පය පැත්තද දන්නේ, පන පිටින්ම තමයි බලවතා මහා එකා පොඩි එකාව හපලකන්නේ. උරග ගතියක්. ඊට පස්සේ තමයි මිනිස්සයා ආවිති මිනිස්යාගේ මට්ටමට එනකොට ශිෂ්ටාචාරය ගොඩාක් අල්ලනකම් අර තිරිසංගතිය තමයි තිබුණේ. කර්මේ සහ කර්මඵලය ඇදහිල්ලක් නැහැ. අමාරුවෙන් තමයි ගොදුරක් අහුවේ නිසා ඒ ගොදුර මරාගෙන කාලා මරාණ කාණ හැදියන් කියන කතාව තමයි. ඊට පස්සේ තමයි කරුණා සීතල හදයන් කියන එක පස්සේ ආවේ. ඒක ආවට පස්සේ මේ මරාණ කාගෙන හැදියන් කියන පදේ ඉඳලා කරුණා සීතල පද හදයන් කියන තැනට එන්න තමයි කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය බලපාලා තියෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ මේ විදිහට එවැනි කරුණා මෛත්‍රිය ගැන හිතන, අනුගේ හිතසුව ගැන හිතන මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඉතාමත්ම කලාතුරකින් දානත්ම අඩු සුළුතරයකට තමයි පිහිටන්නේ. ඉතින් අපි මේකට කියනවා බෞද්ධයෝ වෙනවා, බෞද්ධදම අපේන ජාතක වෙනවා, එහෙම නැත්නම් පතිරූප දේශ වාසීකට ලැබෙනවා, කල්යාණ මිත්‍රෝ ලැබෙනවා, හරි හොඳ නරක පිළිගන්නවා, එහෙම නැත්නම් කළ කර දෙ පළපළ දෙ පිළිගන්නවා කියන අදහසයි මේකේ තියෙන්නේ. නමුත් එතන නතර වුණොත් වෙනසක් ඇති වෙනවා තිරසනයි කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනයි අතර. මොකද මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට සිල්වන්ත වෙන්න වෙනවා. සීලය ගැන වග වෙන්න වෙනවා. ඊට පස්සේ එතන ඉන්න අතර නොවි මේ අමාරුවෙන් හොයාගත්ත මේ සම්මාදිට්ඨිය තනවා වඩා ගන්න ඕනි කියන කතිය තමයි කෙනෙක් තමයි භාවනාවට සමත භාවනාවට හිත යොදන්නේ. ඒ සමත භාවනා කරන අයගෙමුත් කොටසක් වගේ මේ විපස්සනා සම්මාදිට්ඨියට තුඩු දීලා අයදී උරදී කටයුතු කරනවා. ඒක කරන්නේ නැතුව කාදාකත් නිවන් ලබන්න බෑ. මෙන්න මේ පෙළ ගැසුණාට පස්සේ තමයි මාර්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒක තමයි ඒ මාර්ග සම්මාදිට්ඨියට සල සමාන්තරව තමයි මාර්ග සමාධියත් ඇති වෙන්නේ. එචින් මේ විදිහට විස්තරයක් කරපු සරුවචනාංශේ සඳහන් කළ දිනවා මේ කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය කරනකොට ඒ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල් හිටපු ආකාරයත් ඒකෙන් අනුන්ට තමන්ට කරදර කරගත්ත හැටි බය සහිත ජීවිතයක් ගත කරග හැටි ක්‍රමයෙන් ක්‍රමයෙන් සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය එනකොට පෙත්ත ඍජු වෙලා වංක ගමනක් නෙමේ ඍජු ගමනක් ඇති වෙලා චපල ගති අඩු වෙලා ෂට මායවි ගති අඩු වෙලා ආ දැන් මේක තනා වඩා ගන්න ඕනේ මෙහෙමයි මෙන්න මේ විදිහට ජීවන රටාව හදා ගන්න ඕනේ මේ විදිහට ඉරියව් හදා ගන්න ඕනේ මේ විදිහට ආහාර ගන්න ඕනේ මේ විදිහේ කල්යාණ මිත්‍රව ඇසුර කරන්න ඕනේ මේ විදිහ බණ අහන්න ඕනේ නිතරම මේ විදිහ කටයුතු කරන්න ඕනේ කියලා ඉචින් තේරෙන්න පටන් ගන්නවා. ඒ පොත්වල නම් කොච්චරද කියලා තියෙනවා. බණටත් කොච්චරද ඇහෙනවා. නමුත් ඒක තමයි හිත වදින්නේ මේ සම්මාදිට්ඨිය ටික තනා වඩාගෙන එනකොට. ඉන්නේ මේ වෙලාවට ඒ යෝගාවචරයා හැමදාම මෙරි උපදින කෙනෙක් වගේ නැත්තම් හැවාරන අරින උරගියෙක් අලුත් හැවකින් උත්තුමත් වෙන්න වගේ අවස්ථාවක් ලැබෙනවා. නැවත නැවත සලකා බලමින් අර දැනටත් ඉතිරුලා තියෙන මිච්ඡා දිට්ඨි ප්‍රදේශය වැරදි දැකීම් ප්‍රදේශය අතහැරලා සම්මා දිට්ඨිය වැඩි කිරීම සඳහා
ප්‍රයෝග කරන්න, ප්‍රයත්න කරන්න, වීරිය වඩන්න, වීරත්වයක් අනුව වැඩ කටයුතු කරන්න. එතකොට මේ පුද්ගලයාට ඉබේම අර කටබඩ පුරවන්න, රූප සද්ද ගන්ධ රස අහන්න, ආශාවල් සම්පිනවන්න ගත කරන ලෝකයෙන් ඒකේ ඉන්න ගමන්ම තමන්ගේ මේ මිච්ඡාදිත්‍ය ප්‍රහාණයට සම්මාදිත්‍ය උපසම්පදාවටත් කටයුතු කරන්න සිද්ධ වෙනවා. අන්නේ ඒ වීරියට සර්වඥාචේ සම්මා වායාම නැත්තම් යහ වැර යහපත් වැර පුලුල් වැර කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහේ යහපත් වීරියක් පුලුල් වීරියක් අතෙන් බලනකොට දැන් ඉන්නේ කුසීචියෝ කොටක් කියලා තමයි කියන්නේ. කිසිම කෙනෙකුට මේ යන සම්ප්‍රදාන කුල රැල්ලෙන් කඩාගෙන තමන්ගේ මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණයට සම්මාදිට්ඨිය ඇති කිරීමටත් ගන්න ප්‍රයත්න කරන සූර පුද්ගලයෝ වීර පුද්ගලයෝ ධීර පුද්ගලයන්ගේ පුදුමාකාර හිග පාඩු පාඩුවක් තියෙනවා. ඔක්කොමල මොන තාලෙන් හරි කාමයටම තමයි වැටෙන්නේ. මොන තාලෙන් හරි නිදර්ශන කරුණු කියන්නේ, කතා කරන්නේ, හැසිරෙන්නේ ආය නැවත නැවතත් කාම ලෝකෙටම තමයි. ඉතින් ඒක එදයි අදයි වෙනසක් නැත්තේ නෑ. ශරුවචනසේ වැඩ ඉන කාලෙත් ඒක එහෙමම තමයි. එනිසා අපි දැන් ඉන්නේ වඩා වාසනාවන්ත කාලයකද අවාසනාවන්ත කාලයකද කියන්න බෑ. මේක කොහොමඩක්වත් කලාතුරකින් වෙන දෙයක්. ඉතින් මෙන්න මේ වාගේ පරිසරයක් සහිත ලෝකයක ජීවත් වෙනකොට මේ සම්මා වායාමයේ යහපත් වැර කෙසේ තනා වඩා ගන්නවාද කියන එක යෝගාවචරයා කියන පුද්ගලයාට බොහොම වැදගත් වෙනවා. මොකද යෝගාවචරය ජීවත් වෙන්නේ ලෝක දෙකක් මැද. විශේෂයෙන්ම ගිහි යෝගාවචරය ගත්තාම තමන් ඒකාන්තයෙන්ම පවුලකට ගිහි සමාජයකට සම්පූර්ණ සමාජිකත්වයක් ලැබලා තියෙනවා. ඒ වගේම වරින් වර දකිනවා ඒ වගේ කොච්චර ගත කරත් කවදාක සතුටින් මැරෙන එකෙක්වත් කල්පෙට දැක ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම දැන් ඇති කියන වචනේ ගිහි ලෝකේ ඇත්ත නෑ. විශේෂයෙන්ම නෑදෑයින් අතර නෑ බෑ දෙක විතරයි තියෙන්නේ. ඒකයි නෑදෑයෝ කියන්නේ. නෑදෑ කියන සතා අතරේ සත්තු අතරේ නෑ බෑ දෙක තමයි තියෙන්නේ. කදා පිරිච්ච ගතියක් මේක තියෙනවා කියන ගතියක් ඇහෙන කලාතුකෙන් තමයි ඇහෙන්නේ. ඒ නිසා යෝගාවචර තේන්න පටන් ගන්නවා කවදද සන්තුෂ්ටිකර ජීවිතයක් ගත කරන්නේ. කවදද සම්පත්තිකර ජීවිතයක් ගත කරන්නේ. නැත්තම් සිංහලෙන් කියනවා කවදද ජීවත් වෙන්නේ. අපි මේ කඹුරණේ කත ඇරලා ඊයේ ගැනයි හෙට ගැනයි කල්පනා කරලා අනුන් ගැන කල්පනා කරපු නොකරපු වැරදි ගැන කල්පනා කරකට තැවි තැවි පිච්චි පිච්චි ඉන්නවා මිස මේ වටිනා බුද්ධෝත්පාද කාලයක් හම්බුණා වටිනා මනුසාත්ම භාවයක් හම්බුණා අංගපසඟ ටික අංග පුලාවට තියෙන ක්ෂණ සම්පත්තිය ලැබුණා පැවිද්දක් තියෙනවා ධර්මදේශනා කෙරෙනවා කල්යාණ මිත්‍රයෝ ඉන්න කවද කරන්න කියන එක දෙක තේරුම් ගත්ත මනුස්සයාට යෝගාවචරයයි කියන්නේ. ඒ මනුස්සයා හැබැයි හරි වෙහෙස කර තැනක ඉන්නේ ලෝක දෙකක ඉන්නේ. මේ පැත්ත ඕනේ නමුත් කරගන්න විදියක් නැහැ. අර සාමාන්‍ය අනිකුත් පෘථග්ජන ලෝකයේත් එක තියෙන සම්බන්ධතාවල තියෙන වගකීම් බාරේ නිසා. ඒ නිසා එවැනි කෙනාට මේ සම්මා වායාමයේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වෙනවා. අපි අවසාන ධර්ම දේශනාවේදී ඒ සම්මා වායාමයේ පිළිබඳව ඒ කියන්නේ නැවත නැවතත් වීර්ය කරලා මේ යෝගාවචර ජීවිතේ කඩා බිඳ ගන්න නැතුව සම්මාදිට්ඨිය තව තවත් තනවා වඩාගෙන යන්න නිතරම ඒකට පොහොර දාන්න ඕනේ ආහාර දෙන්න ඕනේ නැත්තම් මේක ඕන තරම් කරුණු තියනවා ආපහු ලෙස්සලා ගිහිල්ලා අර කාම ලෝකෙට වැටේ. ඉතින් ඒ නිසා යෝගාවචරයා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ආදි වශයෙන් එක එක මට්ටම් වලින් මේ වීරිය ක්‍රියාවත් කරගෙන යනවා. ඉතින් මේ වගේ භාවනා මධ්‍යස්ථානට අවිලා නිවාසිකව ගත කරනකොට මේක ලොකු විප්ලවයකට බලපාන. ආහාර ක්‍රියාවලිය අලුත් වෙනවා. නිදා ගන්න ක්‍රියාවලිය අලුත් වෙනවා. කාලසටහන අලුත් වෙනවා. ආශ්‍රය කරන පිරිස අලුත් වෙනවා. පරිසරය අලුත් වෙනවා. ඉතින් ඒක නිසා එවැනි තත්ත්වයක් ඇතිදී ලෙඩක් දුකක් වෙන්නේ නැතුව හිත වට ගන්නෙ නැතුව මේ ගත්ත සම්මාදිට්ඨි වර්ධනයේ දිගට කරගෙන යනවා කියන එක ආශ්චර්ය ධර්මයක්. ඉතින් ඒ සඳහා අපි එදා මතක් කරගත්තේ යෝගාවචරය මේ සඳහා සක්මන් භාවනාව උගා ආධාර උපකාර කරනවා. මේ සක්මන
ශක්තිය, වීරිය, ධෛර්යය, උද්‍යෝගය, ඉදිරි ගමන වගේ කියන දේවල් ගොඩක් ඇති කරලා දෙනවා. මේක හොඳටම කැපිපෙන දැන තමයි ඔය හැම ශාස්ත්‍රඥාන්සේ නමක්ම ඒ තමන් උගන්වන දේ කෙලවර නිවනක් විමුක්තියක් සදාකාලික සැපයක් ගැන කතා කරනවා. හැබැයි කාදාකත් මේ ජීවිතයේදී ලැබිල්ලක් ගැන ਸਰවඥාන්සේ ඇර වෙන කිසි කෙනෙක් කතා කරන ඔක්කොම තියෙන්නේ මරණයෙන් එහා පැත්තට. ඉතින් ඒ අර අනිකුත් ආගම් වල මරණයෙන් පස්සේ ස්වර්ගයට යනවා, ස්වර්ගත්ත වෙනවා, විමුක්තිය ලබනවා, බ්‍රහ්මණෙක් එකතු වෙනවා ආදි වශයෙන් කියන නිසා අපේ සිංහලයට පුරුදු වෙලා තිනවා මැරිච්ච ගමන් බෝඩ් එකක් දානවා නිවන් සැප ලැබේවා. ඉන්නකම් කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි නිවන් සැප ලබන්න එක සුදුසුකමයි ඕනේ මැරෙන්න ඕනේ. මැරෙනම කොයි ජඩකම කරගෙන හිටියත් අසවල් උපාසක මහත්තයා නිවන් සැප ලැබේවා කියලා බෝඩ් එකක් දානවා. ඉන්ෂා නිවන් සැප ලැබෙනවා කියනකොට මරණේ සිහි වෙනවා. කාටද කිව්වොත් එමෙ ලියුමක් ලියලා අන්තිමට ඔබට නිවන් සැප ලැබේවා කියලා, ඒ කියන්නේ මැරෙන්න කරන ආශිර්වාදයක් වගේ. ඒක නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා ලංකාවේ නිවන කංකුන් වාගේ කියලා. හරි ලාභයි, මැරෙන්න විතරයි ඕන කරන්නේ. මැරිච්ච ගමන් නිවන. ඒ තරමටම අපි මේක බිම දාලා පාගගත්තා. සර්වඥාණන්ගේ මේ ජීවත් වෙද්දිම මේක අත්දකින්න පුළුවන්. මේක දීර්ඝ ගමනක් වුණාට මේ ගමනට දීර්ඝ ගමනකින් ලැබිය යුතු මේ අවසාන නිෂ්ඨාව ලබන්න සක්මන් කරන්න. අද්ධානක් අමෝ හෝති පධානක් අමෝ කියලා දීර්ඝ ගමනකට කෙනෙක් පෙළඹෙනවා නම් දැන් නම් දීර්ඝ ගමනකට ගිහිල්ලා ඔය ආලයින් එකට ගිහිල්ලා ටිකට් එකක් ගන්න එක විතරයි. එදා තුනේ පයින් යන ගමනක්. ඒ පයින් යන ගමන කිල් ලෙඩක් වෙන්නේ නැතුව අතුරු ආන්තරවට ලක් නොවි ඒ කෙළවරට යන්න ලොකු දක්ෂකම් අවශ්‍යයි. ඒ වගේම තමයි මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේදී දීර්ඝ ගමනකට යන්න ශරීර සෞඛ්‍ය සකස් කර ගන්නවා වගේ මේ සක්මන් භාවනාවේදී කෙනෙකුට මේ අතරමැදි හම්බෙන නානා ප්‍රකාර බාධා දුරු කරගෙන අවසාන ඵලයේ දක්වා යන්න ලොකු පරිසරයක් සකස් කරලා දෙනවා. මේ දැන් කාර්යයේ තියෙන නිදර්ශනයක් කියනවා නම් යම් කිසි කෙනෙකුට විවිධ ආහාර, විවිධ දේශ මේ දේශගුණික තත්ත්ව, විවිධ ඉරියව්වලට වෙනස් වීම සිදු වෙනවා. දේශාන්තර අතර, අක්ෂාංශ අතර දැන් හරියට මිනිස්සු ඇවිදිනවා. ඒ ඇවිදින නිසා අපේ ශරීරයේ තියෙන ඒ ප්‍රතිශක්ති වෙනස් වෙනවා සංචාරය කරනකොට. ඉතින් ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඒ වගේ තමයි නూరుණු පුරුදු පරිසරයකට යනවා නම් මේ විටමින් B12 කොම්ප්ලෙක්ස් ඉන්ජෙක්ෂන් එකක් ගන්න දීතියි. ඒක ගත්ත ගමන් අලුත් පරිසරයට දරා සිටීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා යම් කිසි ශරීරයකට ඔපරේෂන් එකක් කරන්න යනවා නම් මුළු ඇඟටම බලපාන රසායනයක් දෙන්න හදනවා නම් ඉස්සලා විටමින් B12 ඉන්ජෙක්ෂන් එක දීලා ඇඟ හරි ගස ගන්නවා. හරි ගසගත්තාට පස්සේ යාට පුළුවන් වෙනස ඇති කරන්න. යෝගාවචරයට තියෙන විටමින් B12 ඉන්ජෙක්ෂන් එක තමයි සක්මන. ඕන දෙයකට ඒ සක්මන් භාවනාව තියාගත්තොත් හිත වැටෙන වෙලාවටත් නැගිටින වෙලාවටත් බුදුම විදියට ඒක උදව්පකාර කරනවා. ඉතින් ඒ නිසා හොඳට සක්මන් කරලා හිත ඒ ජවය කවාගෙන බැටරිය චාර්ජ් කරගෙන වාඩි වුණා නම් වාඩි වුණාට පස්සේ යෝගාවචරයට ඒ කවාගත්ත ඒ ජවය අනුව අරමුණ මෙනෙහි කරමින් නින්දට වැටෙන්න දෙන්නේ නැතුව වීර්ය පාත්තන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා මේ තීන මිද්දේ කියලා පරියන්කේදී හම්බෙන නින්දත් සක්මන කරනකොට හම්බෙන ඒ ජවයත් දෙක ප්‍රතිපක්ෂ ධර්ම දෙකක්. චිත්ත සාහිත්‍යක ධර්ම දෙකක්. චීන මිද්දේ කියලා ඇකිල්ල සීතල වෙලා ගුලි ගහලා බුදිය ගන්න එක. වීර්ය කියලා කියන්නේ එහෙම ගුලි වෙච්ච ඇකිලිච්ච බටර් ටික කරන රත් කරනකොට ඒක පැතිරලා ඉතිරලා යනවා වගේ ඒක කර්මන්නේ වෙලා දිය වෙලා යන ගතිය. ඉතින් යෝගාචර මේ දෙකම දැනගන්න ඕනේ භාවනා කරනකොට වෙලාක මේ මිද්ද ගතිය එනවා. මිද්ද කියන්නේ මිදිච්ච ගතිය. කිරිහට්ටියකට මෝන් දාලා පැත්තකට තිබාම මිදෙනවා. බටර් ටික කරන ෆ්‍රිජ් එකට දාපම මිදෙනවා. ජෙලි එකක් අරගෙන තිබ්බට පස්සේ පැත්තක ඒක මිදෙනවා. ඒ මිද්ද ගතිය આવොත් හිතේ කර්මණ ගතිය එන්නේ නෑ. ඒක අනිත් පැත්ත තමයි ඒක රත් කරන්න ඕන. ඒකට කියනවා ආතාප වීරිය කියලා. කෙලස් තවන්නා වූ වීරිය. ඉතින් මේ දෙක යෝගාවචරය සමබර කරනකොට මුල් මුල් අවස්ථාවලදී සමාධිති මුල් මුල් අවස්ථාවල කොටක් වීරියෝ.
ගොඩක් මේ ශක්තිය යොදවනවා. නමුත් මැද මට්ටමට යනකොට හොඳට සම්බර කරලා අවශ්‍ය ප්‍රමාණයට වීර්ය යොදලා අන්තිම කොටසට එනකොට ඔය ආර්ය සම්මා සමාධියේ පැත්තට ආර්ය සම්මා දීඨිය පැත්තට යනකොට ආර්ය සම්මා වායාමයේ පැත්තට යනකොට ඒක නිකන් පුරුද්දට පරිචිත අත උරුවටම කරන්න පුළුවන් මට්ටමක් වෙනවා. ඒ නිසා වීර්ය පිළිබඳව හොඳට දැනගෙන තියෙන උන යෝගාචරයක කවදාකවත් කොච්චර කෙරුවත් පොත්වල තියෙන ඒවා කියුවට මේ වෙලාවට යොදන්න ඕනේ ආරම්භ ධාතුවද නික්ඛම ධාතුවද පරක්ඛම ධාතුවද කියලා ඒ වීර්ය කොයි එකද යොදන්න ඕනේ කියන එක තාමත්ම සවිස්තර වැඩපිළිවෙලා. නිකන් තාඨමන වීර්ය විතරක් නෙමෙයි. අවශ්‍ය වීර්ය යොදන්න. ඉතින් මේ වීර්ය යොදන වෙලාවේදී මේ එදිනෙදා ජීවිතයේ අපිට හම්බෙනවනේ එක එක විවිධ අපහසුතා. ඒ අපහසුතා ආපුවම අර ගැම්ම කඩලා යනවා. ඒ ගැම්ම කරන වෙලාවේදී කුසීතයා, බුබ්බඩයා, කලබුදිය ගන්න එක, ගොං අලියා, ඒ හැම කාරණාවක්ම ලෙඩක් කරදරයක් වෙනකොට මේ කුසීත වෙන්න කාරණාවක් කරගන්න. ඒ නිසා සරුවචනාංශ මේ කුසීත වස්තු 8ක් ගැන දේශනා කරලා තියෙනවා. ගමනක් යන්න තියෙනවායි කියලා හිතලා හිතන්න මට මෙහෙන් ෂෙන්න තියෙනවා කියලා බුදිය ගන්නවා කියලා. ලෙඩ වෙයි විත ඇඟ කරදර කර ගන්න ඕනේ කියලා බුදිය ගන්න. ගමනක් ගිහිල්ලා ආවට පස්සෙත් මහන්සි බෑ වැඩ කරගෙන යන්න බෑ කියලා දැන් භාවනා කරන්න බෑ දැන් සක්මන් කරන්න බෑ දැන් ඒ හිත අවදීන් තියන්න බෑ කියලා බුදිය ගන්න. ඉතින් සාමයේ ගමන් සම්බන්ධ වෙනකොට කුසීත වස්තු දෙකක් තියෙනවා. ගමන්ට පෙර සහ ගමන්ට පසු. ඒකම ලෙඩක් වීගෙන යන්නම් ඇඟ රිදීගෙන එනකොට ගිහිල්ලා බුදිය ගන්න. ලෙඩ සනීප වීගෙන එනකොට දැන් මම ඇඟ තලන්න පොඩි කරන්න හොඳ නැහැ කියලා පරියංග දක්මන් කරන්නේ නැහැ බුදිය ගන්න. බඩගිනි වැඩි උණයි කියලා දැන් භාවනා කරන්න බෑ. දැන් බඩ දනව බඩ අමාරුයි කියලා බඩගිනි කියලා පැත්ත හොඳට ඇති වෙන්න කාලා ඊට පස්සේ කලා නිදි කාලා බුදිය. ඊට පස්සේ ටිකක් කළා බුදියන් ඉන්න ඕනේ කියලා ඊටත් පස්සේ බුදිය ගන්න. වගේම සීතල වැඩි වෙච්චාම දැන් සීතල වැඩි කියලා බුදිය ගන්න. උෂ්ණ වැඩි වෙච්චාම දැන් උෂ්ණ වැඩි කියලා බුදිය ගන්න. මෙන්න මේ කාරණා 8 දී සරුවත් chance පෙන්නනවා. ඒ කුසීතයා හැම වෙලාවෙදී මේක ඌමනායම නිදා ගන්න කාරණාවක් කරගන්න. නමුත් වීර්යවන්තයා මේ 8ම විරියාරම්භ වස්තු බවට පත් කරගන්න. දැන් හිතනවා මට දැන් දුර ගමනක් යන්න තියෙනවා. ගමනේදී මට වෙන්දා විදියට පරියන්ඛය කරන්න වෙන්නේ නැහැ. ශක්මන කරගන්න වෙන්නේ නැහැ. මට මේ පිළි ශක්තියක ඉඳ වෙන නිසා මට බාධා වෙනවා කියලා යන්න ඉස්සෙල්ල වෙන්නට වඩා ඒ පරියංක සක්මන් හොඳට කරනවා. මන්ට ඉස්සරහට මේකෙන් බාධා වෙනවා. ඒ වගේම ගමනක් ගිහිල්ලා ආවට පස්සෙත් ඒ ගමනේදී සිදුවෙච්ච අතපාසිය පාඩුව නැති කරගන්න ඇවිල්ලිවරිලා වැඩි වැඩියෙන් සක්මන් පරියංක කරනවා. වැඩි වැඩියෙන් ඉදිරියෙන්දා ජීවිතේ සතියෙන් ගත කරන්න බාරයි. ඒ වගේම ලෙඩක් වුණාට වෙන්න ඉස්සෙල්ල හිතා ගන්න මේ ලෙඩෙන් මම මැරිලා ගියොත් මොනවක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා සීලුවට බහ තබල මම දැන් භාවනා කරන්න ඕනේ කියලා ඒක පරියන්කේ සක්මන්ට යොදවනවා. ලෙඩක් සනීපුණාට පස්සෙත් ඒ ලෙඩ විලාජි මට මගේ දිනචරියාව කරගන්න බැරි වුණා. ඒ නිසා මම ඉක්මන් කළ කරන්න ඕනේ කියලා අර පහුවෙච්ච අතපහුවෙච්ච වල්ලන්නත් එක්ක සක්මන් භාවනා පරියන්ක භාවනා කරනවා. එදින්දා ජීවිතේ සතියෙන් ගත කරනවා. ඉතින් බඩගිනි වෙච්ච වෙලාවේදී ඒක තීරුම් ගන්න මේ බඩගිනි වෙච්චාම හිත පිට යන ගතිය අඩුයි. බඩටමයි හිත යන්නේ. ඒ නිසා ඒක අරගෙන බඩ දන හැටි මේ බඩ දෙවිල කාඩ පස්සේ ඉතින් කෑමම තමයි. ඒක කල්පනා කර කර ඒ මොනම දෙයක්වත් නැහැ. ඒ දෙවිල ගතිය හිත පිට යවන්න ගියත් යන්න දෙන්නේ. ඒක ප්‍රෝධිනයක් ගන්න. ඒක කෑවට පස්සේ තීරුම් ගන්නවා මේක තමයි හොඳම වෙලාව සක්මන් කරන්න. ධානි ගත්ත ගමන් බීල සක්මන් කරලා ඒ ඇඟ කාපු ටික සක්මන් භාවනා ආනිසංසත් තියෙනවා. අශිතම් පීතං කායිතං සායිතං සම්මා පරිණාමං ගච්ඡanti. හොඳට අකහපු දෙය බීපු දෙය දිරවනවා. මේ නිසා ටිකක් සක්මන් කරන්න ඕන. ඒ වගේම අධික සීතල ආපු වෙලාවට අධික රස්නිය ආපු වෙලාවට ඒ අනුරාධපුරේ කතාවක් සඳහන් කරලා තියෙනවා. මේ අනුරාධපුර යුගයේදී ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා පොඩි ආමඳු කෙනෙක් ඒ ආමඳු පිළි අරගෙන ලොකු ආමඳු පිළි අරගෙන ඒ ස්වාමීන් වහන්සේ කාමරය සකස් කරලා දීලා ආගන්තුක වත කරලා කරලා කියලා තිනවා රාත්‍රියේට ස්වාමීන් වහන්සේ හරි සීතලයි මේක නිසා මෙන්න මේ උණුසුම් ඇඳුම් තියාගන්න කියලා. නමුත් මේ ලොකු ආමඳුර බලනකොට රෑමත් දහන එළියේ ඉඳගෙන ගහක් කැණේ ඉඳගෙන භාවනා කරනවා.
පොඩි හාමුදුරන් දැන් ගිහිල්ලා කියන්නත් මොකදෝ වගේ ලොකු හාමුදුර ඊට පස්සේ නැගිටපිලා කළෝ අවසරයි සවන්ස මං කිව්වේ ඒකයි මේක හරි සීතලයි මේක නිසයි මේ ගේ ඇතුලේ හිටියනම් උණුසුමයි ඒක නිසා වහන්සේට ලෙඩාශනීප වෙයි කියලා මං කිව්වේ ඉලිය සීතලයි කියලා ඊට පස්සේ කළු මම මේ ඇත්තටම පොඩි නම සීතලට බය නිසා තමයි මම මේ සීතලේ භාවනා කරන්නේ කියලා ඇයි කියලා වළු මේ විදිහට සීතලට බය වෙලා කුසීත වෙලා බුදිය ගත්තට පස්සේ මට මැරිලා සීත නරකේ උපදින්න වුණොත් කිලෝරක් නැති ඝන අන්ධකාරයකට වැටෙනවා මට මේ වගේ කතා කරලා වැඩක් කරන්න වෙන්නේ ඔය එන්නේ සීත නරකේට බය නිසා තමයි මේ දරා ගන්න පුළුවන් සීතල මම කාගෙන විඳවගන්නේ කියලා මේ ඡාපි දැන් මේ මනුස්ස ලෝකෙ අගපය ඇතපය හතර තියාගෙන ඉන්නවා මේකෙන් පොඩ්ඩක් ලැස්සලා ගිහිල්ලා වැටෙන්නේ කොහෙද කියලා බැලුවොත් ඒ ධම්මපද අට කතාවේ කියනවා පෘථග්ජනයාට අපාය තමන්ගේ gedara වගේ කියලා. මේ තාවකාලිකව පොඩ්ඩක් ඉන්නේ මෙතන මේ. පය ගැසීච්ච ගමන් වැටෙන්නේ ඒකට. ඉතින් දැන් මේකේ ඉන්නවට කියනවා සීතල වැඩි උණුසුම වැඩි බඩගිනි වැඩි බඩපිරලා වැඩි ඔක්කොම කීකේ පස්සට දැම්මම පස්සේ ඒ නිරිසත්තුන්ට අපායට ගියාට පස්සේ කොහොමඩක්වත් ක්ෂණේ ලැබෙන්නේ නැහැ. ක්ෂණේ ඉක්මවනවා. ජීන් සම්මේ ලැබිච්ච වෙලාවේදී නිදහසට කරුණු කියමන ਸਰවචනසේ මේ විදිහට කුසීත වස්තු විරිය ආරම්භ වස්තු විදිහට එකම දේ කම්මැලිය කුසීත වස්තුවක් කරගන්නවා වීර්යවන්තයා විරිය ආරම්භ වස්තුවක් කරගන්න. නිසා තමන්ගේ ජීවිතය තුළ තමන්ට දකින්න පුළුවන් නම් ඉස්සර මේ පොඩි පොඩි කාරණා නිසා වැඩ කරන්න හෝ භාවනාවක් කරන්න හෝ කරන්න නැතුව කර ඇරවෝ තමන් දැන් ඒවට මුණ දීලා ඉදිරියට කරගෙන යන ගතියක් තියෙනවා බරපතල විදිහට ප්‍රයෝජන නැතුණා ටික ටික හරි යෙදෙන ගතියක් තියෙනවා නම් ඒකේ මේ සම්මා වායාමයේ කියලා යහ ප්‍රයෝගය ප්‍රයත්නය වීරිය තමන්ටම දැනගන්න. ඒ ප්‍රයත්නය අනුව යොදන ප්‍රයත්න ප්‍රමාණය අනුව සාපේක්ෂව ඔය සම්මා දිට්ඨිය වර්ධනය සිදු වෙනවා. මේ සමසීතෝෂ්ණ දේශගුණයක් තියෙන ලංකාව වගේ රටක සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින ජීවල් අතරේ ගත කරනකොට ඇත්තකටම බුදිය ගන්න හිතෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ මේකේ සීතල වැඩි රටකට උෂ්ණ වැඩි රටකට ගියාම මේ මිනිස්සුෝ මේ දේශගුණේ ලබා ගන්න කොච්චරක් වේදම් කරනවද කියන්නේ. ඒ වීදං කර කොච්චර හැතැම්ම ගණක් ඇවිදිනවද කියලා. ඒ කරලා තමයි මේ රත් කරගත්ත ගෙවල් හදලා ඉව ඇතුළේ ඉඳගෙන තමයි ලෝල් ටිකවත් පවා ගන්න. අඩු ගන්න ගියක් සම උණුසුමෙන් නඩත්තු කරන්න පුදුමාකාර වීදමක් කරනවා. කිචිනම තේ මනුෂ්‍ය ජීවයනට බොහොම කාර්යක්ෂම ජීවිතයක් ගත කරනවා. යෙදිලා කරන ගතියක් පේනවා. මේකේ සියල්ල ලැබුණාට පස්සේ කුසීත වෙනවා. ඉන්ජාමීලාද අවස්ථාව ගිලිුණොත් ආයෙ ගිහිල්ලා ආයෙත් අපිට ඕන තැනට මෙතෙන් එන්න හම් වෙයිද කියලා කියන එකට අපිට කිසි කෙනෙකුට වග වෙන්න බෑ. ඒ නිසා ලද හැම වෙලාවකදීම කනෝ වේමා උපච්චක අනි අහෝ මේ ක්ෂණයේ ඉක්මා නොයයිවා කියලා ඒ ක්‍රියාවේ යෙදෙනවා නම් පටන් ගන්නකොට හරි වෙහෙසයි හරි කටකරෝසනයි මේක ඉන්න අමාරුයි පැයක් ඉඳගෙන ඉන්න අමාරුයි සක්මන් කරන්න අමාරුයි බොහොම අමාරුයි. නමුත් විද්‍යවතෝ පන කිං නාමන සිජ්ජති කියලා සරුවචනාංශයේ ධෛර්යවන්ත කතාවක් කියනවා. මේ වීර්යවන්තයාට මහන්නි මොකද්ද විනිවිදගෙන යන්න බැරි කියලා. එන ඕනිම බාධාවත් දෙතුන් සැරයක් පොරකෑවට පස්සේ කඩාගෙන යන්න පුළුවන්. එනිසා වීර්ය නැගිටිනකන් වීර්ය ඍජු කරගන්නකන් හැම වෙලාවෙම නිකන් බාගෙට මෝරච්ච එළවලු ටිකක් කඩලා තනකින් තනකට ගෙනියන්න යනකොට ඕක තැලෙනවා පොඩි වෙනවා කහට පිපෙනවා මැලවිලා යනවා. ඒත් මෝරච්ච එළවලු ටිකක් යහට මැට ගියම එච්චරම කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ අර වීර්ය ඉන්ද්‍රිය නැගලාවට පස්සේ ඒ යෝගාවචරයට ඕනේ වැඩක් කරනකොට ඒ මුලමැදාග සාවධානව බලාගෙන කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒක සඳහා අපේ ਸਰුවචන් වහන්සේ විතර ලස්සනට කාලය දවස් 5කට බෙදලා ඒ කටයුතු ටික සම්පාදනය කරපු ශාස්ත්‍රුන් වහන්සේ නම දැන් අවුරුදු 2600 ඉස්සලා කාලසටහනක් නඩත්තු කරපු කිසිම කෙනෙක් නැහැ.
මිනිසාම වෙලාවට වැඩ කිරීම අප්‍රමාදය මුළු ශාසනයෙම හර පද්ධතිය බවට මුළු ශාසනය පිටිකර දක්වන එකම වචනේ බවට සරුවත් සංසේ දේශනා කළා කියලා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කලයුත්ත කරන්න පමා වෙන්නේත් නැහැ නොකලයුත්ත නොකරන්න පමා වෙන්නේත් නැහැ. ඉතී වීරිය ධර්මයේ දිගේ නැත්නම් සදාචාරයේ දිගේ ඉදිරියට ඇවිල්ලා තියෙන හැටි දිහා බලනකොට නිකමට හිතන්නේ මේ වගේ ශාසනයක් අවුරුදු 2600ක් මේ විදිහට සජීව පවත්වාගෙන එනකොට ඒ දුර්භික්ෂ සතුරුආන්තරා පරසතුරුආන්තරා අතරේ මේව රැකගෙන ආපු යෝගාවචර නැත්නම් ස්වාමීන් වහන්සේලා මොන විදිහේ කැපකිරීමක් කැප කරන්නද කියලා. ඉතින් ඒ ආකාර කැපකිරීමක් කළා අපි දක්වා ගෙන ආපු මේ ශාසනය ඒ සම්මා දිට්ඨිය අපි තනවාඩා ගත්තේ නැත්තම් තම තමන්ගේ චිත්තසංතානය තුල ඉතින් බුද්ධ ධර්මයට දෙයියන්ගේ පිට තමයි. අපිට කියන්නවා කතරගම දෙයියන්ටයි විෂ්ණු දෙයියන්ටයි කියලා පොඩ්ඩක් මේක බලාගන්න අපිට කරගන්න අමාරුයි මොකද අපිට බබෙක් හම්බෙන්නේ නැහැ අපිට රට යන්න තියෙනවා අර ගොයන් කපන්න තියෙනවා අර කයි මේකයි කියලා දෙයියන් තමයි බාර දෙන්න වෙලා තියෙන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ මේක ගිලී නොයන්ද නම් නිමි પરම්පරාවට යන්න නැති වෙන්න නම් මේ ශක්ති ප්‍රමාණය යෙදෙන්න ඕනේ නිසා ඔය මෑතකදී භාවනා පිළිබඳව බොහොම ප්‍රසිද්ධියක් කුසල වූ යෝග මෙහෙවරක් කරපේ මහසි ෂැඩෝ ස්වාමීන් සඳහන් කළා තියෙනවා මුළු ශාසනයම පැවිදිලා තියෙන සීල සමාධි ප්‍රඥා රකින්න මිනිහගේ බපුයි කියලා. මේ ශාසනික සේවාවල් කියලා කොඩි බඳිනවා, ගෙජ්ජු හොල්ලනවා, පෙරහැර කරනවා, චෛත්‍ය හදනවා, ඒකලෙල බලාපොරොත්තු වෙනවා අපිත් කෙලිකාරයෝ තමයි කියන්නේ. නමුත් ඒ කරන මිනිස්යාගේ සීලේ වර්ධනයක් වෙලා නැත්නම් සමාධි වර්ධනයක් කියලා නැත්තම් ප්‍රඥා වර්ධනයක් කියලා නැත්තම් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය වර්ධනයක් කියලා නැත්තම් සමත සම්මාදිට්ඨිය වර්ධනයක් කියලා නැත්තම් විපස්සනා සම්මාදිට්ඨිය වර්ධනයක් කියලා නැත්තම් මුචින් ශාසෙන්ද දෙයියනි පිට තමයි. මේකේ මේ ඉතිහාසය පුරාගෙන ආපු ඒ කටයුතු අපි නිග්‍රහ කරන්න හදනව නෙමෙයි. දැන් අවුරුදු 70කට 80කට එහා පැත්තේ හිටපු අපේ අත්තට මේ අම්පචලා තාම්මලා නෙමෙයි අත්තල මුත්තල ගත්තොත් උන්දලට මේ වගේ එලියක් තිබුණෙම නැහැ. ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඒගොල්ලෝ තිබිලා නොකර හිටියා නෙවෙයි. ඒ දාත්‍ය පිටකේ තිබුණේ නැහැ, පන්සලක් තිබුණේ නැහැ, සංඝයාගේ උපසම්පදාවක් තිබුණේ නැහැ. මේ තීරම විජාබව් වෙලා තිබුණා. ඒ තරමටම සුද්ධා. ඒ තරමටම මේ පරදේශක්කාරයා. ඒව නැති කෙරුවා පහන පත්තු කෙරුවොත් බුදුන්ඩ කියලා නිකන් සත පහක් දඩ ගන්නවා. මේ විද්‍යට නීති දාලා මේක නැති බංගස්ථාන කරා. නමුත් ඒ ඇත්ත කොහොම කොමාරි කරලා පුස්කොළ පොතල් ලියලා හරි ගල් කටු වලින් ගලේ ලියලා හරි ගල් ගෙවල් වලින් හරි හැමලා කරලා මේව රැකගෙන ඇවිල්ලා දැන් අපේ යුගයේ වෙනකොට දැන් මේක සෑහෙනේ මූලික උපකරණ ටික තියෙනවා. ඉතින් හැම කෙනාටවත් මේකේ වටිනාකම් පේන තියෙන නිසා ඒ සඳහා වීර්යය යෙදුවේ නැත්නම් අපිට මෙච්චර අමාරුවෙන් අපිට දක්වා පැමිණිච්ච මේ දේ අපි අයාලේ හරියව වෙනවා. මම මෙහෙම කිව්වට මේ ඔක්කොට මේක විදිහට මේව කරන්න පිනවත් හැකියාවක් ඇත්තේ නෑ. නමුත් මේ ඉන පිරිසකින් අපි අතර මේක නැగిලා එනවා මිසක්කා වෙන කවුද මේක කරන්නේ. ඒ නිසා මේ වීරිය ඉතාමත්ම අවශ්‍යයි මේ භාවනා වැඩපිළිවෙලේදී. මම ඊයේ පෙරේදත් මතක් කර විදිහට නැත්නම් පසුගිය ධර්මදේශනම් මතක් කර විදිහට උගදෙනේ පොත්පත් කියවනවා ක්‍රම හොයනවා මේ කෙටි ක්‍රම වල යන්න බැරිද කියලා. උගුරට උරා බේත් බොන්න ක්‍රම නැද්ද කියලා. චිත්ත දැනෙන්නේ නැතුව බේත් බොන්න. එච්චි එහෙම කරන්න ගිහිල්ලා මේකේ නානා කෙටි ක්‍රම කරන්න ගිහිල්ලා කෙටි ක්‍රම වලින් පිස්සු වැටෙනවා. ඉක්මනට පිස්සු හදා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. වීර්ය හරහා යනකොට එහෙම මොනවක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ටිකෙන් 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 ඒ දෘෂ්ටියේ වර්ධනයක් ඇති වෙනවා. මෙන්න මේ වීර්යයට කිට්ටුවෙම නැත්නම් වීර්යයත් එක්ක සරල සමාන්තරව ගමන් කරන තව චෛතසිකයක් සාරවත්ංශයේ සඳහන් කරනවා මේ චත්තාරිසක සූත්‍රයේදී සෝ සතෝ මිච්ඡාදිට්ඨින් පජහති සතෝ සම්මාදිට්ඨින් උපසම්පද උපසම්පජ විහෙරති. වීර්ය වගේ මේ සතියෙන් යෝගාවචරයා මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණයටත් සම්මාදිට්ඨියට එළඹ වාසය කිරීමටත් කටයුතු කරනවා නම් අරකට යහ වෑයම උලුල් වීර්ය කියලා කියනවා වගේ මේකට යහපත් වූ සතිය නැත්නම් පුලුල් වූ සතිය කියලා කියනවා. ඒ සමේ වීර්ය සහ සතිය කියන දෙක
බොහොමත්ම ළඟ ළඟ වැඩ කරන චෛසික දෙකක්. සමහර විටක ඒ බුරුම ආචාර්යවරු පෙන්නනවා සතිය වැඩිවීමට ආසන්නම කාරණා විදිහට චිත්තියෙම ළඟ ඉඳලා උදව් කරන වීරිය. වීරියවන්ත නැති කෙනාට මේ සතිය අප්‍රමාදය කරගන්න අමාරු. ඒ නිසා කම්මැලිය පේන කියන එක කියලා කතාවක් ගමේ කොටේ තියෙනවා. අහවලෙඩි කියලා කරගෙන આવොත් කියනවා දැන් ගියාට ඔක හරියන එක නැහැ. මේ වෙලාව වැහිනවා කියලා නානා ප්‍රකාර කතා වලින් මේක පස්ස ගන්නවා. නමුත් වීර්යය සහ සතිය දෙක තියෙනවා නම් ඒ පුද්ගලට එන්න නව නිර්මාණ ප්‍රගතිශීලීත්වය ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉන්න පටන් ගන්නවා. නමුත් අර වීර්ය චෛසිකේ වගේවත් මේ සති චෛසිකේ ගැන බන කියන එක හරි අමාරුයි. මොකද හේතුව ඒකේ දන්නේ නැහැ. සතිය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේකට සිංහල වචනේ මොකද්ද කියලාවත් ඇහුවොත් බොහොම අමාරුයි කෙනෙකුගෙන් ලකුණු 100ක් දෙන්න පුළුවන් උත්තරේ ලබා ගන්න. අද බෞද්ධෝ 100ක් එකතු කරලා කාට හරි ඒ ඇත්තන්ට කිව්වොත් මේ සතිය කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන්ගේ ඉගැන්වීමේ වටිනාකමක් මේ සතිය කියන මොකද්ද සතිය කියන්නේ කියලා වටපිට බුණ බලන එක තමයි කරන්නේ. ඉතින් ඒක නිසා සත්‍ය පිළිබඳව අපි මේ වැඩපිළිවෙලේ ප්‍රධානම තේමා විදිහට අපි ගත්තේ සත්‍ය නැත්නම් සතිපට්ඨානේ. ඒක පිළිබඳව සරල එහෙම නැත්නම් කාටවත් වටහා ගන්න පුළුවන් අර්ථකථනයක් එහෙම නැත්නම් නිර්වචනයක් ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ පාඨය සර්වචන්සි දේශනා කරපු මේ උද්දෘත පාඨයේ ආලෝකේ මේ සත්‍ය සිංහට නගන අපි සිහිය කියලා. නමුත් මේ සිහිය සිහි නැතිවීම කියන ಪದයට යනකොට ගන්න අර්ථය නෙවෙයි. නිමුර්ධා චිමුර්ධා වෙනවා සිහි නැති වෙනවා කියන එක නෙවෙයි. සිහිය එළඹ සිටනවා කියලා කියන්නේ වර්තමාන මොහොතේ 100%ක් හිත අවදි කරනවා කියන එක. එළඹ සිටිනවා කියන එක තමයි වචනේ වශයෙන් සඳහන් කරන්නේ. එළඹ සිටි මොහොතේ එත වර්තමානයේ එළඹ සිටීම කියලා. ඉතින් මේක හරි අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා අසීයෙන් කියනවා කියලා කියන්නේ අපි මෙතන හිටියට කඳ මෙතන තිබුණාට වෙන දේවල් ගැන කල්පනා කරනවා. මේ මොහොතේ ඉඳගෙන ඊයේ වෙච්ච දේවල් හෙට වෙච්ච දේවල් කල්පනා කරනවා. මෙතන ඉඳගෙන ළඟ ඉන්න එක නැගෙන හිතේ ඉතින් ඉන්නවට අපි කියනවා අසීය කියලා. මම දැන් මෙතන නැහැ. ඉතියට මම මංගඩ නෙවෙයි කල්පනා කරන්නේ අනික් කට්ටිය. දැන් මෙතන නෙවෙයි කල්පනා කරන්නේ ගෙදර කොහමද, වැඩපොලේ කොහමද, ඉස්කෝලේ කොහමද, අනික් තැන්. ඒගොම හෙට වෙනව වෙයිද, ඊයේ මොනව වෙයිද කියලා ඒ ක්ෂණය පන්නගන්න. අනේ හැම තැනකදීම මේ සතිය ගිලිනවා. අසතියටපත් වෙනවා. ඒක නිසා සතිය කියලා කියන්න බලන්න මම දැන් මෙතන ඉන්නවා කියන එක සතිය කියලා ගන්න පුළුවන්. මේක තේරුම් ගැනීමේදී කිට්ටු කරගන්න පුළුවන් තවත් සාස්ත්‍රික වචන තමයි අප්‍රමාදී කියන්නේ. අප්‍රමාදී කියලා කියන්නේ ප්‍රමාදයේ විරුද්ධාර්ථ පදේ. අප්‍රමාදයට අපේ සිංහලේ වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ප්‍රමාදේ නම් ඇති වෙන්න පාවිච්චි වෙනවා. හැම වැරක්ම කරන්න ගියාම සිංහල විනාඩි 30ක්වත් පමණයි. ඒක මේ ජාතික ලක්ෂණයක්. මුන්න වැඩේ කරන්න ගියත් පොඩ්ඩක් පමා වෙලා කරන ගතියක් තියෙනවා. ඒක නිසා ඒ හරහා මේ සත්‍ය වර්ණ ගන්න පුළුවන්. ඉතින් ඒකට මේ පරියංග භාවනාවේදී ඉන්නකොට නැත්නම් ඉඳගෙන භාවනා කරන කෙනෙකුට සත්‍ය වර්ණ කෙනෙකුට කොහොමද මේ සත්‍ය ක්‍රියාත්මක වීම? කොහොමද මේ ආනාපාන සතිය, බුද්ධානුස්සතිය, දේවතානුස්සතිය වගේ තැන්වල තියෙන මේ සතිය, කායගත සතිය වගේ තැන්වල තියෙන මේ සතිය ඉදිරිපත් කරන්න. නැත්තම් කොහොමද භාවනා උපදේශයකට නගන්නේ? ඒ නිසා සතිය වැඩි වීමට කාලෙ වෙන් කරගන්න තරම් පිං ඇති යෝගාවචරයක් ඉන්නවනම් ඒ කෙනාට කියනවා මේක වඩන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඉඳගෙන ඒ සඳහාම කාලය යොදලා ඇස් දෙක වහගෙන භාවනා මධ්‍යස්ථානයේ ශාලාවට ගිහිල්ලා පූර්ණ කාලීන වශයෙන් සතිය වැඩි වීම එක ක්‍රමයක්. ඒක හරියට ස්පිතාලේ ඉන්න ලතර වෙලා බේත් ගන්නවා. එතන ඉස්පිරිතාලේ තියෙන දැඩි සත්කාරකයකට ගිහිල්ලා සියලු පරිසර සාධක විෂ බීජ නාශනය කළ බේත් ගන්නවා. ඊට පස්සේ තව එකක් තියෙනවා භාවනා මධ්‍යස්ථාන තත්ත්වයට දිවි සක්මන් කරමින් සීය පවත්තරේ. ඊදී අර වගේ නිශ්චල වෙන්නෙත් නැහැ, ඇද්දක වහගෙන ඉන්නෙත් නැහැ, සාමාන්‍ය ඇද්දක අරගෙන එහෙට මෙහෙට
පොඩි චලනයක් කරන ගමන් ඇවිදින ගමන් සක්මන් කරනවා. ඒක නිසා දැඩි සත්කාරයේ ඉඳලා සාමාන්‍ය වාට්ටුවේ ඉඳලා බෙහෙත් ගන්නවා වගේ. ඊට පස්සේ පුළුවන් එදිනෙදා වැඩ කරන ගමන් හැකි තාක් දුරට මුළු හදින්ම එක වැඩක් එකවරකට එක වැඩක් කරන ගමන් ඒක බුදු වතක් දේවකාරියක් රාජකාරියක් කරනවා වගේ ඒකට ගෞරවයෙන් ඒ වැඩේ කරනකොට ඒකට එළඹිලා ඒ වැඩේ කරන එක. මේ විදිහට තුන් ආකාරයකට සතිය වැඩිම මේ වගේ වැඩමුළුවකදී අපි හඳුන්වා දෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ සති කියන චෛතසිකයත් හඳුන්වා ඉඳගෙන කරන භාවනාවක් කොහොමද කියන එකට දෙකටම සම්පාදනය වෙන විදිහට විස්තරයක් කළොත් ඒ යෝගාවචරයට කියනවා ඇවිල්ලා මේ වගේ ශාලාවක හොඳට පට්ටලව සමබරව ලිහිච්ච ස්වරූපෙන් කය කියලා වාඩි වෙන්නේ කියලා. වැඩි වේලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක. ඉතින් මේ සරුවචනාංශිකේ ඉගැන්වීම කිට්ටු කරගත්තොත් මේ අපිට ඉඳගෙන ඉන්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න ඉන්න පුළුවන්, නිදාගෙන ඉන්න පුළුවන්. මේ සතිය අප්‍රමාදය එළඹ සිටීම සඳහා සරුවචනාංශය ආධුනිකයට යෝජනා කරන්නේ ඉඳගෙන ඉන්න එක. අපි ඒක සරුවචනාංශික රූපයක් ඉස්සරහින් තියානේ මෙන්න මෙහෙමයි ඉඳගෙන ඉන්නකොට සතිය වඩනකොට සරුවචනාංශයේ හිටපු ස්වරූපය කියලා මේ හිටි පිළිමයක් අරගන්න. ඒ ඔක්කොටම මේ විදිහට ඉඳ ගන්න බෑ. නමුත් ඉඳගත්තට පස්සේ හොඳට සමබරව සැහැල්ලු ස්වරූපයෙන් වාඩි වෙලා ඉන්නකොට ඒ පහසු කයට සැහැල්ලු කයට ලිහිච්ච කයට මම දැන් මෙතන ඉන්නවා කියන එක ප්‍රියයි. ඔක උලක් උඩ ඉන්නකොට වගේ, තනි කකුලෙන් ඉන්නකොට වගේ, කෙලින් කටින් ඉන්නකොට වගේ, දඬු කන්දේ ගහලා ඉන්නකොට වගේ ඒක මම දැන් මෙතන කියන එක දැනගත්තට ප්‍රිය වෙන්නේ. ඒ නිසා යෝගාවචර ඉස්සලාම දැනගන්න ඕනේ ඒ සත්‍ය වඩන්න යනකොට මම දැන් මෙතන කියලා ප්‍රිය ස්වරූපයක වාඩි කරවන්න. මේක තමයි ඉස්සලාම වතාවට අපි සමහර විටක තමන්ගේ ශාරීරියත් එක්ක මිත්‍ර ස්වරූපයෙන් වැඩ කරන වෙලාව. නැත්තම් අපි මේක වැඩ ගන්නේ දොඹකරයක් වගේ. කිලෝරක් නැතුව වැඩ ගන්න යන්ත්‍රයක්, ලීවර් යන්ත්‍රයක්. නැත්තම් මේක ලස්සන කරන්න හදලා තියෙන රූපලාවන්‍ය මධ්‍යස්ථානයක්. නානා ප්‍රවිදිර බැලුවා කවදාකවත් මේක පට්ටලව වාඩි වෙලා ඒක දිහා මුළු හදින්ම වචනාකමකින් යුක්තව බලන වෙලාවක් අවසමහට අවුරුදු 120 ජීවත් වෙනකොටත් නොලබෙන්නේ ඉඳී තියෙනවා. බහන නොදන්න කෙනා. නැත් ඕනම කෙනෙකුට පුළුවන් ඒ විදිහට ආගම ධර්මයේ ශීකරලා සත්‍ය සමාධිය ගැන කතා කරලා වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන තැනට හිත ගන්න. යම් කිසි කෙනෙක් ගන්න බැන්නම් එයාට භවනාවක් මේ ලෝකේ බහුවේ නෑ, සුදුසු නෑ. ඉඳගෙන මේව විනෝදයක් විවේකයක් ගන්න පුළුවන් නම් ඒක ලොකුම ලොකු ප්‍රවිෂ්ටයක්. ඒක ලොකු දැන් හැබෑ වෙනසක්. යෝගාචර ජීවිතයක් නෙවෙයි, මනුෂ්‍ය ජීවිතේට හැබෑම වෙනසක් තමයි මේ එක තැනක වාඩි වෙලා එතන මම දැන් ඉන්නවා කියලා දැනගන්නේ. මේ ඇයි එහෙම වෙන්නේ? ඇත්තටම කියනවා නම් අපි ඒ චිත්තක්ෂණේ පමණයි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවකම අපි ඉන්නේ හීනෙක. මෙතන ඉඳගෙන වෙන තැනක් ගැන කල්පනා කරනවා. වෙන දෙයක් ගැන කල්පනා කරනවා. වෙන මොහොතක් ගැන කල්පනා කරනවා. වෙන කෙනෙක් ගැන කල්පනා කරනවා නම් ඒක මායාවක්. ඒක හීනයක්. ඒක මත්වීමක්. ඒක බරපතල ප්‍රමාවක්. නමුත් අපි දවසේ කල්පනා කරලා බැලුවොත් උදේ ඇහැරපු තැන ඉඳලා හැන්ද වෙනකන් කරන වැඩවල කොයි මොහොතේද අපි මම දැන් මෙතන කියන තැනට එන්නේ? සම්පූර්ණ මෙහෙම නොවි මුළු ජීවිතේම ගත කරන්න පුළුවන්. ඒක නිසා සරුවචනාංශේ එහෙම අප්‍රමාදී ලෝකේට, අසත්‍යමත් ලෝකේට පෙන්ලා දෙනවා. උඹ ලෝකේ කොයි තාක් දන් දීලා තිබ්බත්, මහා මෙර උසර දන් දුන්නත්, උත්කෘෂ්ඨ සීලයක් රැක්කත්, මොනතරම් මේ ධ්‍යාන භාවනා කරලා තිබුණත්, ඒ සියලු කුසල් වලට වැඩිය මේ මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණේ වටිනවා. එනිසා යම් දවසක කායින් හරි ඇහුවොත් ඔබ මේ මුළු ජීවිතේම කළ තියෙන බරපතලම කුසලයේ මොකද්ද කියලා, ඔක අහනවා යම රජු රෝපල්ලේ හරි ගියාම. වැඩිලා පයිපල්ල වැටුනොත් වැටෙන්නේ ඔතෙන්ද නේ?
වැටෙන ඔළුව පල්ලේ හරි දෙන කඳ උඩට තියාගෙන වැටෙන්නේ. යම රජුර ගියාම ආනවලු මොක්කෝ දැන් මෙහි ආවේ කියලා. උඹට දැන් මනුස ආත්භාවය ඉල්ලුවා, බුද්ධෝත්පාද කාලය ඉල්ලුවා, අතපය ඉල්ලුවා, පිං කරන්න ඉල්ලුවා, පැවිද්ද අවශ්‍ය කාලය දුන්නා, සල්ලාන මිත්‍රිලි ඔක්කොම දුන්නනේ දැන් මොකද මෙහි ආවේ කියලා. ඉතින් කියන්න වෙනවා අනේ ඉතින් අපිට එහෙම කරගන්න බැරි වුණා ඉන්න කාලේ අපි নানা ආකාර වචන කිය කැමැ පැනපැන හිටියා. නමුත් ඒ යම රජුත් හරි මේ ප්‍රජාතන්ත්‍රවාදී මිනිහා. මිනිහා නෙවෙයි මේ යම රජුරු. ආනවලු උඹට ඔය මන් දී උඹ ඉල්ලලානේ මේ අවස්ථාව ගත්තේ මනුසත් බව කොම ලැබුණා. ඒකෙදි කරපු ලොකුම පින්කම මොකද්ද කියන්නේ? ඉතින් අපි කියාවි වෙසක් කාඩ් ඇරියා එහෙම කවි ලිව්වා නානා බුදු රූපෙන්දා ඉතින් නානා ප්‍රකාර පින්කම් අපි ළඟ තියෙනවලු ඒක තඹේකට මායින් කරන්නේ යම රජුරු එහෙම ලේසියට මායින් කරන කෙනෙක් නෙවෙයි දැන් කියා ගන්න දෙයක් නැත්නම් අනුරෝ ඇයි මිනිස්සු උඹ මේ මං උඹට ඕක වෙන්නේ නැති වෙන්න සත්‍ය බෙහිතා ගන්න මං දේව දූතෙක් එව්වනේ පණිවිඩකාරයෙක් කිව්වනේ එහි ඉන්න කාලේ අනේ මට හම්බුනේ නැහැ කවුරක්වත් මට හම්බුනේ නැහැ ඒ නිසා නැත්තම් මෙතෙන්ට එන්න වෙන්නේ නැහැ නෝ කියලා. ඇයි උඹ දැකලා නැද්ද මේ මලමූයේ තමන්ගේම අසුචි මලමූත්‍රවල වැටලා ඉන්න පොඩි ළමයි දැකලා නැද්ද? අසත්‍යයෙන් ගත කරනවා. දැන් උඹත් එතෙන්දල මේ නේද මේ ඊලන්දාරිකම දක්වා ආවේ. ඊයකර ලොකු වෙලා දඬු වෙලා ආවේ. උඹ ඒක දකින්නකොට පේනවා නේද කොච්චර අසරණද කියලා. දැන් ඔය පුලා බලබලුවන් කරකම් ආවට පස්සේ සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාර කරමින් බොරු කේලා මිස සත්‍ය කතා කරමින් හිටින්නේ හනේද මෙතෙන් එන්න උනේ ඔබ ගත්තේ නැද්ද මේ ඒකම ඉපදිච්ච ගමන් දරුවගේ තියෙන අසරණකම දේව දූතෙක් විදියට නෑ එයා විතර නෙමෙයි මම තව දේව දූතෙක් කියලා කියන ඒක දැක්කෙත් නෑ හැම දැකන්නේ නැද්ද අසාධ්‍ය විදියට ලෙඩ වෙලා මලමුයේ හොවිලා කවුරුත් නැත්තම් කුණු කන්දස්සාර වෙන කුණු පණුවන් ගහන ලෙඩු ඔබ දැක්කයි තින් දැක්කට මේ පණිවිඩය නැහැ. එහෙම නැත්නම් වයසට ගිහිල්ලා නාකිත්තරකිට තෙයි කාටත් ඔය ටික වෙයි කියලා කකුල වම තිනකොට දකුණ යන්නේ, දකුණ දිහට වම් බලන්නේ, උතුර බලනකොට දකුණ පේන්නේ, ඇහෙන්නේ නැහැ. එහෙම කට්ටිය දැකන්නේ නැති කෙනා දැකලා තිනේනකොට කවදාකවත් මේ අප්‍රමාද පණිවිඩය ආවේ නැහැ. මලමිනිය දිහා දැකලා නැද්ද මේ ඔක්කොම ශ්‍රී ලංකාවේ හිටු මිනිස්සුයා දැන් මොකක්වත් නැතුව වැටලා ඉන්නේ. මොකක්වත් දැකන්නේ යම්කිසි කෙනෙකුට ඔන්න යතර සාකච්ඡාවේදී කියන්න පුළුවන් වුණොත් මම මෙන්න මේ විදිහේ සීලයක් රැකලා තියෙනවා මම මේ විදිහේ සමාධියක් රැකලා තියෙනවා මම මේ විදිහේ භාවනාවක් කරලා තියෙනවා මම මේ ජීවිතේදී මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඒ ගත කරපු manussකම මම දැන් මෙතන වශයෙන් සතිමත් වෙලා ඉන්නවයි කියලා නැත්නම් හික්මීමකට සීල සමාධි ප්‍රඥාට යොදලා තිබුණත් ඒක ඒ ප්‍රතිබල වික්ත සහිතව කියන්න පුළුවන් නම් යම රජුගේ සලකා බලලා කියනවා මමට එක අවස්ථාවක් දෙනවා. ඊඹට මෙතනදී දොරකඩ ඉඳගෙන ඒක කියන්න පුළුවන්කම නිසා මම දිවි ලෝකයට හෝ මනුෂ්‍ය ලෝකයට අවස්ථාවක් දෙනවා. ආයෙ මේ නොයන විදිහට කටයුතු කරපන් කියලා සංවේග ඇති කරලා ආපහු එවනවායි කියලා කියනවා. මේ එහෙම ආපහු එලවද්ද දන්නේ නැහැ මේ අපි දැන්. ගිය පාර ගිහිල්ලා එතන ඉඳගෙන මේ ආපහු එලවද්ද දැන් ආවට පස්සේ මතක නැහැ. ආවට පස්සේ අල්ලපු ගෙදර මනසට වැඩි ලොකු ටෙලිවිෂන් එකක් ගන්න ඕන වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඊට වැඩි හයියෙන් යන කාර් එකක් ගන්න ඕන වෙලා තියෙනවා. මේ සෙල්ලම් වලට ගියාට පස්සේ අපිට මතක නැතුණා මොකද වුනේ කියලා. අනේ අමතක වීමට කියන ප්‍රමාදේ කියලා මේ සංසාරේ විශාල චිත්‍රය දැකලා අප්‍රමාද වීම තමයි මෙතෙන්දී සරුවචන්සේ සඳහන් කරන්නේ. ඒ නිසා කාට හරි පට්ටලව වාඩිලා එක තැනක ඉඳගෙන මම දැන් මෙතන කියන තැනට හිත ගන්න පුළුවන් නම් මම නැවතත් කියන එක හැබෑ වෙනසක්. ඒ චිත්තක්ෂණ විතර අපි ජීවත් වෙන්නේ නැත්නම් අපි මේ අනුරවට්ටන්න කාලයෙන් මවාපාගෙන යන ජීවිතයක්. ඉතින් එහෙම කෙනෙකුට ඉන්න පුළුවන් නම් විනාඩියක් දෙකක් තුනක් මම දැන් මෙතන ඉන්නවා කියලා මේ හිත යම් චිත්තක්ෂණයක මේ විදිහට මම දැන් මෙතන කියලා ඇතුළ මේ ඉඳගෙන ඉන්න කයට ගියා නම් මේක හැබෑ වෙනස වෙන්නේ මොකද? එහෙම නැති හැම වෙලාවෙකම හිත තියෙන පිට රූප බලමින් සද්ධාමෙන් ගඳ බලමින් රස බලමින් පහස ලැබමින් කියලා කියන්නේ බලනාතාක රූප අනුන්ගේ රූප අපි බලන. ශබ්ද, ගන්ධ, රස, පහස. ඒ නිසා මේ හැඟුම් මුදා හරප ජීවිතයක් තියෙනවා. යම් වෙලාවක මම දැන් මෙතන આવුත් විතරක් හිත ඉස්සල්ලාම වදාට ඇතුළට නැමෙනවා. මෙන්න මේක භවනා, මේක ආධ්‍යාත්මිකයි, මේක ධාර්මිකයි. ආගම අනුරූපයි. අන්නේම බලන ඉන්න කෙනෙකුට එහෙම සුළු වේලාවක් ඉන්නකොට
මොනවාක්වත්ම කර මේ පටල වල වෙන මොනද පේන්නේ කියලා බලන්න පුළුවන්. දැනෙන්නේ මොනවද කියලා බලන්න පුළුවන්. ඇඟෙන්නේ මොනවද කියලා බලන්න. අත් විඳින්නේ මොකද්ද කියලා බලන්න පුළුවන්. මේ ඇතුලේ Taman ඇතුලේ තියෙන ටික දැක ගන්න පුළුවන්. ඒතකොට මේ සතිය තවත් දියුණු වෙලා කෙනෙකුට කියන්න පුළුවන් මම මෙහෙම හොඳවට නිස්සද්දව සමබරව වාඩි වෙලා ඉන්නවට මෙන්න මෙහෙම දැනෙනවා. මට මෙන්න මෙහෙම වෙනමයි කියලා එතනදී මේ දැනෙන එක එකක් එක තව කෙනෙකුට කියන එක හරිය වැදගත්. එහෙම ඉන්නකොට අපිට ඕන හුස්ම ගන්න එක වැටුණා, බඩ පිම්බෙනවා හැකිලෙනවා වැටුණා වගේ කියලා ඉඳගෙන ඉන්නකොට අන්න ඒ දේ මේ ප්‍රාණ රැකීම සඳහා අවශ්‍ය කරන මේ අඩුම ලංසෝ වෙන මේ හුස්මත් එක්ක මේ සත්‍ය පැවැත්මට අපි කියනවා ආනාපාන සතිය කියලා. ආසත් වාසසි අනු යන සතිය. එතකොට අපිට බලන්න පුළුවන් හුස්ම කීයක් සතියෙත් එක්ක සතියෙන් ගත කරන්න පුළුවන්ද කියලා. අනේ ඉදාට තිරේ අපි කොච්චර දුර්වල සතෙද්ද කියන්නේ. අපිට එක දිගට හුස්ම තුන හතරක්වත් එකට පවත්වන්න බෑ. ඒ තරම් හිත පිට යනවා. ඒ තරම් සද්ද වලට වැටෙනවා. ඒ තරම් හිත විලි වලට වැටෙනවා. ඒ තරම් වේදනා එනවා. ඔබ විවිධ ශිල්ප වල දක්ෂ වෙන්න පුළුවන්. විවිධ ශාස්ත්‍ර වල දක්ෂ වෙන්න පුළුවන්. අපි විවිධ හැකියාවන් නැතිව වෙන්න පුළුවන්. නමුත් තමන්ගෙම අත්‍යන්ත වූ මේ ප්‍රාණියත් එක්ක ප්‍රාණයාමයත් එක්ක හුස්මත් එක්ක ගත කරන්න පුළුවන් කාලයෙන් තමයි මිනියා නොමිනියා මනින්න පුළුවන්. මොහොතේ පශ්චාත්තාප වෙන්න නරකයි නැවත නැත හිතියොද බලන්න ඕනේ කොච්චර හුස්ම ගන්න කොච්චර තප්පර ගන්න කොච්චර විනාඩි ගන්නක් මේ ආස්වාස් පස්වාසත් එක්ක ඉන්න පුළුවන්ද කියලා. නැත්නම් පිම්බීම හැකිලිමත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් මේකට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම ගිහින්ද අපිට මේක මේ තරම් විවේකීව කරන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් ඔය මේ දාන දන්නා කණ්ඩායම වගේ කට්ටිය ඔය හෙට දවල් 12ට උඩහට යනවා සමාහට දාන දීලා ඉවර වෙනවා. ගියාම හුඟක් වෙලාට මාව හම්බ වෙනවා නැත්තම් ඒ කවුරු හරි වැඩිමහල් සංඝයා වහන්සේනමක් හම්බ වෙනවා. ඉතින් මේ දාන දායකයන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඒගොල්ලෝ මේ බුරියෙන් පල්ලෙහාට තමයි සලකන්නේ උඩ පැත්තට සැලකිල්ලක් නැහැ වැඩි භාවනා කරන්නේ නැහැ සිල් රකින්නේ නැහැ දානෙට බොහෝම ගෞරව කරනවා. ඉදලෙන් පස්සේ ගියාම මං අහනවා නිකමට කවුරු හරි මෙතන ඉන්න කට්ටිය නැ භාවනා කරනවද කියලා අහපම කවුරුවක්වත් නැහැ කියලා. මම මේ කට්ටියට බයින්න හදනවා නෙමෙයි මේ වෙච්ච සිද්ධි කියන්නේ. නැහැ කිසි කෙනෙකුට භාවනා කරන්න බැහැ. කායින් හරි යවුවොත් මේ ආනාපානේ කරන්න නැති කෙනෙක් ඉන්නවද කියලා ඇහුවොත් එimhe බර ගානක් අත උසන. මං අහනවා ආයසර මේ ආනපානේ කරන්නේ නැද්ද කියලා. මේ අපිට කරගන්න වෙලාවක් නැහැ කියලා අත උසින් මං කියන ආනපාන කිරුව නැත්නම් මැරෙනවා. හුස්ම ගන්න නැතුව කාටවත් අත දෙන්න බෑනේ. දන්නේ නැහැ හුස්ම ගන්න බව. කොල් මිද කරනකොට හුස්ම ගන්න නැතුව බෑනේ. නාන කරත් හුස්ම ගන්න නැතුව බෑනේ. බත් කරනකොට හුස්ම ගන්න නැතුව බෑනේ. නමුත් මේ හුස්ම ගන්න බව දන්නේ. ඉතින් ඇහුවොත් මේ ආනාපානය කරනද කියලා නෑ අපිට ඒක කරන්න වෙලාවක් නෑ. ඇත්තටමද කියලා අහනකොට ඇත්තටමයි. හුස්ම ගන්න වෙලාවක් නෑ. මේ කල්පනා කරන්නේ මේ ආනාපාන සතිය කරන්න වෙලා නෑ කියන එකයි මේ හිතාගෙන ඉන්නේ. නමුත් ආනාපානවත් කරන්න වෙලාවක් නෑ කියලා කියනවා. ඉතින් සයි යම් වෙලාවකදී මේ ආනාපානට සතිය පිහිටවල ආනාපානේ අල්ලගත්ත එකනාට මේ හරහා දිග ගමනක් යන්න පුළුවන්. මේ සියලු වැඩ බහා තබලා ඇත් එක වහලා සද්ද ඇහෙන්නේ නැත් තැනකට ගිහිල්ලා කය හොල්ලන්නේ නැතුව සියලු දිනාගේ ආධාර උපකාරයෙන් නිස්සද්දෝ මේ ආනාපානේ බලන ගමන් පොඩ්ඩක් පරිසරේ රත් වෙලා තියෙද්දි මේ කරන්න බැරිද මේක? පරිසරේ පොඩ්ඩක් මෙතේ සීතල වෙලා තියෙද්දි බැරිද? ටිකක් සද්ද තියෙද්දි බැරිද? ටිකක් ඇඟට තියෙද්දි බැරිද? ටිකක් හිතවිලි තියෙද්දි බැරිද කියලා මේ අල්ලගත්ත කොන මේ අල්ලගත්ත ආස්වාද ප්‍රසවාස සතිය ටික ටික හැල හැප්පිලි කියන தත්ත්වයේ දියුණු කරන යන යන්න පුළුවන්. ඒකට වීරිය ඇති වැර ඇති යෝගාවචර ගැන පොඩ්ඩක් හිතා. ගියා නැවත නැවතත් දිනපතා විනාඩි 5 10 15 20 කරගෙන යනකොට යාගේ මේ දැදීමේ ශක්තිය දැකගැනීමේ ශක්තිය පරාසෙ එන්නේ වැඩි වෙනවා. ඒක පිළිබඳව අය කාම මොනම කෙනෙකුටවත් බාධා කරන්න බෑ. දැන් නැවත මේ සතිය දිනු කරොත් ආනාපානට වාංගු කරලා විවිධ තත්වයන් යටතේදී සද්ද හෙද්දී ආනාපාන. ටිකක් ගමන් කරද්දී
වෙන වැඩක් කරද්දී හිතද්දී වේදනා දැනෙද්දී ආනාපානෙ කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තේරෙන පටන් අරගනි අපි මේ ජීවිතය කියලා අපිට හම්බෙලා තියෙන ආවුස ටික මේ ආනාපානෙ තමයි රැඳිලා තියෙන්නේ. අපි වැඩ ගොඩක් කරනවායි කියලා නොදැන හෝ මේ ආනාපානෙ ශීඝ්‍රයෙන් ගෙවම් කරොත් අපිට කලින් මැරෙන්න සිද්ධ වෙනවා. මේ ආනාපානෙ ඉතාම ප්‍රවේශමේ බොහෝමත්ම නැවතිල්ල කරන කෙනාට දීර්ඝාෂ්ක වෙනවා. ඉක්මනින් ඉක්මනින් හුස්ම ගන්න මනුස්සයාට විශාල මානසික ආතතියක් එනවා. මේ පපු යමාරු වෙනවා. ලේවල ගමනේ වැඩි වෙනවා. සිදි නානා ප්‍රකාර අතුරු අන්තරදිගේ මරණය සිද්ධ වෙනවා. නමුත් මේ ආස්වාස්වාස හොඳට විවේකීව අර පිළිමැස්මෙන් පාවිච්චි කරන කෙනාට ඒක ස්වභාවයි දීර්ඝායුෂ වෙනවා. ඉතින් අපි මරණ මොහොතදී මැරෙන්න හැදුවට දැම්මට දී අනේ මට ඩිංගිත්තක් තව ආවුස දෙන්න අනේ මට හුස්ම දෙන්න කියලා ඒක කරන්න බෑ. දැන් මේ ජීවත් වෙන වෙලාවේ මේ හුස්ම ඉතාමත්ම ප්‍රවේශමේ. දැක දැක දන දන පාවිච්චි කරන්න ගත්තොත් අපිට තේරෙවි අපි මේ කැස්සට කිඹිස්සට රූප බලන්න සද්ද බලන්න ගඳ බලන්න රස බලන්න ආසාව නිසා හුස්ම කොච්චර පාවිච්චි කරනවද කොච්චර ගෙවෙනවද කියන එක කිසිම කෙනෙකුට සාමාන්‍ය පොත් ලැබීමක්වත් නැහැ. නමුත් ඔක්කොම ඉවර වෙලා මරණසන්න වෙනකොට පුදුමාකාර සර්බලධාරි දෙයයන්ට යදිනවා ගිහිල්ලා අනේමට ඖෂධික් කරලා දෙන්නේ කියලා. නමුත් මේ වෙලාවේදී මොකද වෙන්නේ? අසතියෙන් අසම්පජාණයෙන් පුදුමාකාර විදියට මේ ආස්වාද ප්‍රසවාස ගෙවම් කරනවා. ඒක නිසා සරුවත් යන සේසම් කළා කියනවා උඹලට උඹලා ගැන අනුකම්පාවක් තියෙනවා නම් මේ ආනාපානේ ගුරුසු වෙලාවෙත් බලපන්, සියුම් වෙලාවෙත් බලපන්. ප්‍රිය වෙලාවෙත් බලපන්, අප්‍රිය වෙලාවෙත් බලපන්. ළඟ තියෙන වෙලාවෙත් බලපන්, දුර තියෙන වෙලාවෙත් බලපන්. ඇතුලේ තියෙන කොට ඒ වගේම ඒ ආනාපාන සතිය හරහා වඩා ගත යුතු විශාල අනෙකුත් ගුණ සම්පatti රාශියක් ලබා ගන්න පුළුවන්කම තියෙන නිසා අපි කොතනකින් හරි මේක පටන් ගන්න ඕනේ. ඒ සඳහා මෙන්න මෙහෙම උතරතුර ටිකක් කියන්න බලන්න. මේ ආනාපාන සතිය හෝ එහෙම නැත්නම් මේ සතිය අපිට කෙනෙකුට බිම් පමුණවන්නා වගේ කෙනෙකුට පමුණවන්න බෑ. කවුරුත් වඩන සතියක් මේ කාටවත් දෙන්න බෑ. ඒ වගේම සමන් ගොඩාක් වැඩුවයි කියලා කාටවත් හොරගම් කරන්න බෑ. ඒ වගේම කාටවත් පටවන්න බෑ. ඔබ වඩන්න ඕනේ වැඩි වෙන නැත්නම් මරනවා කියන්නේ එහෙම අයිතිවාසික මොකුත් නැහැ. ඒ වගේම කවුරු හරි මම දැන් සත්‍ය වඩන්න පටන් ගන්නවා මම මුස්ලිම් මිනිස්සෙක් නැත්නම් මම කතෝලික මිනිස්සෙක් ඒක නිසා එහුණට කමන්නේ මම බුදුහාමුදුරු කියපු දේ අහලා මම කරන්න හදනවා කිව්වොත් බෞද්ධ කියලා කිව්වොත් නෑ 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 උඹට ආනපනේ වඩන්න බෑ උඹට ආන සත්‍ය වඩන්න බෑ මම බෞද්ධ උඹ කතෝලික උඹට වඩන්න දෙන්නේ නෑ කියලා එහෙම කාටවත් අධිකාරි බලෙන් නැත කරන්න බෑ. බොහොමත්ම ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් තමයි මේ සත්‍ය. ඉතින් මේ දවස්වල විශේෂයෙන්ම ඔය මේ සතිචෛතසිකයේ තියෙන සුවිශේෂී ශෝක සුව කරන ගතිය, මානසික අසහන දුරු කරන ගතිය, ඒ වගේම සමානාත්මතාවයේ පතුරුන ගතිය, පරිසර දූෂණයට උත්තර දෙන ගතිය විශේෂයෙන්ම ඇමරිකාවේ පරිේශනොට් ලක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ බුද්ධ ආගමේ තියෙන වැදගත්ම සර්වව්‍යාපී සියලු කෙනාට තේරුම් ගන්න පුළුවන් දේ හැටියට මේ සත්‍ය බාර ගන්න තියෙන හරියට පරිශන කරනවා. ඉතින් ඒ සමීක්ෂා සම්මන්ත්‍රණයකදී ජොන් කබට්සින් කියන මේ මහත්තයා යුදෙව් ජාතිකේ මේ සත්‍ය ගැන මේ වගේ පොඩි පිටිසක් හම්ුණත් එයා වාඩි කරවලා ටිකක් කරලා පෙන්නනවා. මේ සත්‍ය කියන්නේ මෙන්න මේ එකක් හැම කෙනෙකුටම කලහයක් මේක දියුණු කරන්නයි කියන්නේ. මේක දිනු කරපුවාම එක එක කරන්න විවිධ මේ විදිය ආනිසංස ලැබෙනවා. මේ ලෝකෝත්තර ආනිසංස නෙවෙයි මේ ලෞකික වශයෙන්ම ආනිසංස ලැබෙනවා කියලා ඒ සම්බන්ධව ඒ පරිශන කරපු ප්‍රතිඵල විස්තර කරනවා මේ අපේ දලයි ලාමතුමාට. දලයි ලාමතුමා තාම සාවධානව හරිනකොට අන්තිමට ඒ ජොන් කබට්සින් කියන ඒ සත්‍ය පුරුදු කරන ඇමරිකන් ජාතික හනවා ස්වාමීන් වහන්සේ මේ සත්‍ය බුද්ධ ආගමද කියලා. නැත්නම් සත්‍ය බෞද්ධකමක් තියෙනවද කියලා අහනවා සත්‍ය. මින ඕන කෙනෙක් පරික්ෂා කරලා බලන්න මේ සති චෛතසිකයේ බුද්ධ ආගමේද කියලා. මේ සති චෛතසිකයේ මනුස්ස ගතියක් තියෙන.
ඕනම මානවකෙකුට මේක කරන්න පුළුවන්. නමුත් වටිනකම තියෙන අපේ සරුවච්චන් වහන්සේ විතරයි සතික්වාම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා මේ සතිය සියලු සැපගෙන දෙන්නක් වට ඉස්සල්ලාම ප්‍රකාශ කරුවේ සරුවච්චන් වහන්සේ. අනේ කිසිම සාස්ත්‍රුන් වහන්සේ නමක් මේ චෛතසිකය ගැන මේ වෙනකන් කිසිම තැනක සඳහන් කරලා නැහැ. නමුත් ලෝකේ සත්‍ය කියන මේ ශ්‍රේෂ්ඨම චෛතසිකය ගැන දේශනා කරපු එකම සාස්ත්‍රුන් වහන්සේ සරුවච්චන් වහන්සේ බව බෞද්ධයන්ගෙන් කීයෙන් කී දෙනාද දන්නේ? අපි පාර දින අතර කළාම ඇහුවොත් මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපේකේ තියෙන හරය? මොකද්ද ප්‍රධාන පණිවිඩය කියලා අපි දෙන උත්තර මොනම තාලකින්වත් දෙන්නේ සමාන නැහැ. නමුත් සර්වචනාංශේ පින්වම් පාණ්ඩ යන වෙලාවේ කිව්වේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. මානි අප්‍රමාදීව සම්පාදනය කරව මේ සියලු සංස්කාර ධර්මෝ වැය වෙන සුළුයි. මේ සමේක අප්‍රමාද පදේ ඇතුලේ තමයි සියලම තියෙන්නේ. ඒ නිසා සර්වචනාංශේ සඳහන් කරලා තිනවා යම් කිසි එකකට කියන්න පුළුවන් නම් කුසල රාශියක් කියලා. කුසල රාශීති භික්ඛවේ වදමානෝ අප්පමාදේ සම්මා වදමානෝ වදෙය කියලා. මේ කුසල රාශි මල්මිටියක් වගේ සීල කුසලන එකතු කරපු දෙයට කියන්න පුළුවන් වචෙන් තමයි අප්‍රමාද. ඊ අප්‍රමාදය ඕනම කෙනෙකුට වඩන්න පුළුවන් සුදුසුකම තියෙනවා. තද්ද බල වේදනාවට යට වෙලා නැති, තද්ද බල හීනමානකට යට වෙලා නැති, තද්ද බල මිත්‍යා දෘෂ්ටිකට ඇටල නැති ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් කරන්නේ නැතිකම කෙලස්. කෙලස් වල තියෙන බලය. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ විදිහට ටිකක් හරි උත්සාහ කරලා ආනාපානයත් එක්ක ඉඳලා හෝ පිම්බි මහකිලිමත් ඉඳලා හෝ මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා එහෙම නැත්නම් මේක සද්ද වේදනා හිතවිලි නෙමෙයි මං ඉන්නේ අරමුණේ කියලා වෙන්කොට දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ සතිය අයාලේ යන්න දෙන්න තු මේක එක දිගට සතිචිත්තක්ෂණය සති මාත්‍රාව දිගට පාත්තන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒ පුද්ගලට වඩාක් උපදෙස් තියෙනවා මේ ඇති කරගත්ත සති මාත්‍රාව දිනු කරන හැටි. මේ ඇති කරගත්ත සති මාත්‍රාව දිනු කර ගැනීම සඳහා කරන ප්‍රයත්න තමයි භාවනාව කියලා කියන්නේ. හැබැයි මේ භාවනාව ඉඳගෙනම කරන එකක් නෙවෙයි ශක්ම නිජිත කරන්න පුළුවන් ඉදින්දා වැඩ කරනකොට කරේ. නමුත් ආධුනිකයෝට කියලා දෙන්න ලේසි ක්‍රමී තමයි ඉඳගෙන කරන ක්‍රමය. ඒක සඳහා කියනවා අපි සම්මා වායාමයේ ගැන කතා කරනකොට කිව්වා වගේ තමන්ට පුළුවන් නම් ආස්වාසය ප්‍රස්වාසයක් පිම්බීමක් හැකිලීමක් වෙනකොටම අස්මමනා අපිට දකින්ද ඒ වේදනා සද්ද හිතවිලි නැති කිරීම සඳහා මේ ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කරන්න කියලා. මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා මේ ගන්නවා මේ හෙලනවා මේ ආශාසය මේ ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්න ගත්තොත් මේකත් එක්ක යන්න පුළුවන් ඉඩ වැඩි වෙනවා. මේ මෙමෙනෙහි කිරීම ක්‍රමය ඇත්තටම හඳුන්වා දීමේ ගෞරවෙ හිමේන්නේ මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේට බුරුම ජාතික. නමුත් මේක උගෝ දිනේ ප්‍රතික්ෂේප කරා මේක මොන්ඩිසෝරි දෙයක්. මොකටද අපි මෙනෙහි කරන්නේ? ඕනේ නෑ. අපිට තියානින්න පුළුවන් නම් හොඳයි කියලා. මහසි සෑඩෝ මේක දුන්නේ හිත පිට යන ගතිය වැඩි නම් මේ මෙනෙහි කිරීම වීර්යසා සතිය අතර සම්බන්ධතාවය මේකේ පේනවා. එතකොට මෙනෙහි කරමින් ඉන්නවනම් වීර්ය හොඳට යොදලා එනින අරමුණ මෙනෙහි කරනවනම් පිටින් සද්ද වේදනා හිතවිලි කෙලෙස් රාග දෝෂ මොහෝ එන්න තියෙන අවස්ථාව නැති කරලා දෙනවා. ඒක හරියට කියන්නේ රජුරුවන් ඉන්න අන්තපුරේට වැට කටළු තාප්පහරා කාටවත් හොරුන්ට එන්න දෙන්නේ නැහැ. ඒක මුරකාවල් වලින් රකින්න වගේ වීර්යෙන් මෙනෙහි කිරීමෙන් බාහිර කුණු කන්දල් හිතට එන එක නතර කරන්න පුළුවන්. එතකොට සතිය නිසිඳින්ද මේක ඇතුලේ වැඩෙනවා. මේ ආස්වාසිය, මේ ප්‍රස්වාසිය, මේ ගන්නවා, මේ හෙලනවා කියලා. මෙන්න මේක වඩාන වඩාන යනකොට ඒ යෝගාවචරය විපස්සනා නඹරුවක් තියෙන හොඳ තීක්ෂණ බුද්ධියක් ඇති හොඳ විචක්ෂණ බුද්ධියක් ඇති කෙනෙක් නම් ජීවිතේ පළවෙනි වතාවට මේ ආස්වාසිය කරනකොට මෙන්න මේ අත්දැකීම, මේ අත්විඳීම, මේ දැන ගැනීම මේ ප්‍රස්වාසය කියලා මේ දෙක වෙන්කොට දැනගන්නවා කතිය. මේකට කියනවා අරමුණට කිඳා බහින කතිය. අරමුණට කිඳා බැස්සොත් නිකන් ගිහිල්ලා එන්නේ නැහැ. ඒ අරමුණ රස විඳලා එනවා. ඒෂා සත්‍ය ගැන විස්තර කරන අටුවාචාරින් වහන්සලා කියලා තියෙනවා අපිලාපන ලක්ෂණා කියලා. අපිලාපන ලක්ෂණ කියන්නේ පොළාපයින් ගතියක් නැහැ මතු පිට අරමුණට කිඳා බහින කතිය තමයි සත්‍ය තියෙන්නේ.
ඒක විචතර කරනට මහජී සයදොතු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා බුරුල් කරපු රතුපස් පාත්‍යයකට හෙල්ලකින් දමලා ඇන්නොත් ඒක එතනම කහාගෙන යන්නේ කොහොමද ගලකට ගැහුවා වගේ නැතුව ආන්න මේකෙන් සතිය අල්ලන හැටි එහෙම නැත්නම් මට කමට අංශුද්ධ කරපු ඒ ස්වාමීන්ගේ ගෝල ස්වාමීන් වහන්සේ කියන්නේ අපි මේසෙක වාඩි වෙලා හැන්දෙන් ගැරපීම්පත් කැම කන වෙලාවක හොඳට තැම්බිච්චි අල කපපු දීශියක් තියෙනවා අපි ඈත තියෙන මේ අල දීශිය අල කෑල්ලක් ගන්නට ගැරපුවෙන් අණින වෙලාවේදී ගානට ඒක තියලා ඒ ගැරපුවේ ක්‍රමයට කොනේ හැටියට යම් ප්‍රමාණයට බර දානකොට අපිට තේරෙනවා දැන් දැවතුණයි කියලා. අල කෑල්ල ගැරපේ දැවතුණයි. දැවතුණයි කියලා දැනගත්තට පස්සේ ගැරපුව ගන්නකොට අල කෑල්ලත් එක්කම එනවා. හරියට මේ බරත් යොදන කෝණයත් වැරදුනොත් අල කෑල්ලට ගැරපේ දැවතින්නේ අපව ගන්නකොට අල කෑල්ල වැටෙනවා. අන්නේ වගේ තමයි සතිය බැස්සනම් අල කැලේට කාගෙන බැස්සනම් අපව ගන්නකොට තමයි මතකයක් තියෙනවා මෙන්න මේක මෙහෙම වුණා. ආන්නේ විදිහට මේක දිනු කරනනම් ඔය ඕන ඉස්කෝලේ යන ළමයෙකුට ඕන ගණන් ශාස්ත්‍රයක් කරන්න කෙනෙකුට ඕන චිත්‍ර කර්මයක් කරන්න කෙනෙකුට ඒ තමන්ගේ හැකියාවල අනිවාර්යයෙන්ම දිනු කරනවා. එයිෂා මේක සරුවත් ඥාන්සේ සඳහන් කරලා තියෙනවා. මේ සතිය ගැන සඳහන් කරනකොට චිර කතම් පිචිර භාසිතම් පිසරිතා අනුස්සරිතා කිය. බොහොම කාලයකට ඉස්සර ඇහුදුතු දේවල් හොඳට කැඳී ගලබේරු වගේ මතක හිටිනවා සතිය තියෙන කට්ටියට. එනිසා ඉස්කෝලේ යන වයසේදී කට්ටිය කියනවා අපිට ඉස්කෝලේ යන නිසා පංච පාඩම් තියෙන නිසා ටියුෂන් නිසා භාවනා කරන්න බෑ කියලා. ඒක මහා විනාශයක්. ඒ දරුවන්ට මේ සතිය පුරුදු කරලා තිබ්බනම් පංචයේ දක්ෂකම් ඇති කරා. ඒගොල්ලෝ ඉතාම සූක්ෂම ශිල්ප කරන කට්ටියට හරියට ඒ කරන දේ වෙන් කරලා දැනගන්න මුළු හදින්ම යමක් කරන්න මේ සතිය අවශ්‍ය වෙනවා. සතිය පුරුදු කරන්න පැය 8කින් කරන වැඩේ පැය 6කින් කරන්න පුළුවන් ගතියක් එනවා. බලාගෙන ගිරන්නන් තියෙන්නේ මේ මනුස්සයා මේ එක දෙයක් දිහා ඔයේ ඇහක් පිට ඇහක් යන කරනවා කියලා. නමුත් කරන දේ හරියට කරලා සතුටින් ඉවර කරන්න පුළුවන් ගතියක් මේ සතියේ තියෙනවා. දේශම යානාපානෙන් පටන් අරගෙන ඉවරලා මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන වගේ මේ සිදුවෙනදී යනකොට එනකොට කනකොට බොනකොට අත්විඳිනදී ඒ මොහොතේ තමන් අස්පනා පිට විඳිනදී හුදුවට දැකගෙන කරන්න ගත්තොත් ඒ මිනිස්සයා දවස ඉවරලා නිදා ගන්න ගියාට පස්සේ තමන්ට හොඳට මතක් කරන්න පුළුවන් අද දවසේ මම බලාපොරොත්තු වෙච්ච කාරණා ටික කෙරුණද එහෙම නැත්නම් නිකම්ම නිකං කාට හරි දාසකමක් කරන කඹුරණ කෙනෙක් වගේ කාමයට පහඳිනවද කියන එක. හොඳට බලන්න උදේ නැගිටිනකොට අපි ළඟ තියෙන පරමාර්ථ අපි බලාපොරොත්තු වෙන සටහන කාලසටහනෙන් කොච්චර පොඩ්ඩද දවස වෙනකොට සම්පූර්ණ වෙලා තියෙන කාගේ න්‍යාය පත්‍රයටද අපි වැඩ කරන්න කියලා බැලුවොත් එකම කෙනෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ. එකම න්‍යාය පත්‍රය සකස් කරලා දෙන කාම රාජිනිය පමණයි. අපි කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ කාමරාජිනීගේ කාමරාජධානියේ බැලේ වගේ ඔක්කොම වැඩ තියදී ලස්සන රූපයක් දැකගුවන් එතන කටත් අරගෙන බලන්නේ. ඔක්කොම වැඩ තියදී ලස්සන සද්දයක් ඇහිච ගමන් එතන නතර වෙනවා. ගඳට රසට පහසට කිල්ලවරක් නැති මේ ආශාව විශ්ත කරන්න ගිහිල්ලා තරම් නොවන වැඩ කරලා දවස නාස්ති වෙනවා. කිසිම පොත් ලැබීමකුත් නැහැ. මොකද උනේ කියන්නේ සත්‍ය වෙන්න ගිය ගමන් සත්‍යමත් වෙන්න ගිය ගමන් තමයි තේරෙන පටන් ගන්නවා මේ දවස ගත වෙන්නේ මෙන්න මේ තාලෙට කියලා. හැබැයි මෙතනදී පොඩි පශ්චාත්තාපයකට පසුබෑමකට එහෙම නැත්නම් මන් දෝත්සහයි වෙන දෙයකට හිත යන්න ඉඩ තියෙනවා. ඒ මොකද සතියෙන් තමන්ගේ කාලසටහන ඉදිරියෙන්දා වැඩ කරන්න ගියාම තමන්ගේ තියෙන නරක ටික, පවු ටික, කැත ටික, චපල ගති ටික, වංචනික ගති ටික මායාවී ගති ටික පේන්න පටන් ගන්නවා. මං හිතනවා සතිය වඩන් නැති වෙන්න මිනිස්සයාට තියෙන ප්‍රධානම බාධාව ඒකයි. කිසි කෙනෙක් කැමති නැහැ තමන්ගේ චපලකම තමන්ගේ ඇස් දෙකෙන් පේනවා. කෙලස් ටික දකින්නවා.
අඩුපාඩු ටික දකින්න. මම කියන්නේ කවුද කියලා දැකගන්න කරන හැම උත්සාහයකම අපිට රත්තරන්වත් ප්ලැටිනම්වත් මැණික්වත් නෙවෙයි හම්බ වෙන්නේ. ඒ හිතේ තියෙන රාග දෝෂ මෝහ ආදී කෙලස් ටිකත්, කයේ තියෙන කේසා ලෝමා නකා දන්ත ආදී අසුචි ටිකත් විතරයි. පිටින් සම්තරුන් තරුණිය භාවනා කරන්නේ නැහැ කියන එක සාධාරණයි. මොකද ඒගොල්ලන් ඕන කරලා තියෙන තමන්ගේ ඉත්‍ත්‍යාව කරනන් තමන්ගේ කයේ තියෙන අසුචි ටික බලන්න නෙමෙයි පුරුෂයෙක්ගේ අසුචි ටික බලාගෙන විඳගෙන සැපයි විඳගෙන ඒක ආලිංගනය කරන්නනේ. පුරුෂයෙකුට ඕන කරලා තියෙන තමන්ගේ කයේ තියෙන අසුචි ටික බලන්න නෙමෙයි ස්ත්‍රියවගේ කයක් බදාගෙන ඒකට ආලිංගනය කරන්නනේ. එතකොට අසුචි වශයෙන් බැලුවොත් මේ ප්‍රේම සම්බන්ධය පාත්තන්න බෑ. මේක කියන්න ඕනේ ශිෂිවන වුණ ඉංග සුංගගත හැකි මිතින ආදි වශයෙන් මේක ලස්සනට ඒක ආලෝප කරලා ආතෝප කරලා කියනකොට ඉබේම ස්ත්‍රියවගේ රූප ආවන්නේ කරනකොට තමන්ගේ කයත් ඒහා සමානව ඔප කරලා කතා කරේ නැත්නම් ප්‍රේම සම්බන්ධයක් හිටින්නේ. තමන්ගේ කයි කුණු කන්දලයක් කියලා බලලා අනිත් පැත්තේ ඉන්න මාසේ කය ලස්සන කරලා බලන්න බෑ. ඒකට මොලේ අංජබජල් වෙනවා. ක්‍රේල් වෙලා යනවා. ඒ නිසා හොඳම වෙලේ තමයි අනුන්ගේ සැප බලනකොට තමන්ගේ සැප ඉබේම ලස්සන වෙලා හඩ ගැන්විලා දකින්න පටන් ගන්නවා. ඒ නිසා මේ උපමට්ටම් කිරීම ඇර කවදාකවත් හිතේ තියෙන කෙලේශයක් කොහොම. එතකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේ දවසක් කියනවා ඒක ගැලපෙන්නේ නැහැ වගේ නිකන් බණ්ඩ කියනකොට ප්‍රේමවන්තී ප්‍රේමවන්තියක් ඉදිරිපිට ඉන්නකොට හිතක ගලන කෙලෙස් ප්‍රමාණය කොච්චරද කියලා. ප්‍රේමවන්තී ප්‍රේමවන්තියක් දිහා ඉස්සරහා ඉන්නකොට ඒ රූපෙ දිහා බලනකොට ඒ රූපෙ දිහා මවන හීනේ කොච්චරක් යථාර්ථයෙන් ඈත් වෙලා තියෙනවද කියලා. මේ හැම විනවිදගෙන බලන්න බැරි දුර්ලභම. කොච්චර ලස්සන රූප ලාවන්‍යයක් ඇති කෙනෙකුට ඓස්ත්‍රිව අපෘෂිව පොඩ්ඩකට හිතන් හැම ගැව්වට පස්සේ මොකද වෙන්නේ? මේ හැම කියන්නේ ඇංස්ට්‍රම් එකමාරක් දෙකක් විතර පාළ පුංචි සිවියක්. මේ සිවියේ තමයි ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. කෙස් ගත්තත්, තොම් ගත්තත්, නිය ගත්තත්, දත් ගත්තත්, සම ගත්තත් රූප ලාවන්‍ය මුළු බිස්නස් එකම තියෙන උතන් තමයි. ඒක හරහා විනිවිදින්න තරම් සම්මා දිට්ඨියක් නැහැ. මේක ඉටි ගාලා පොටි ගාලා කපල ලතු ගාලා හරි ගස්සලා එළියට දැම්මට පස්සේ පුරංගනාවක් සාපුරවැසියෙක් පුරේකට ඉසියලි වැඩ බහා තබලා මේක දිහා බලන්නේ. නිකමට අඩි වැස්සොත් වැස්සට ආවුනොත් ඉවරයි. මේ රූප ලාවන්‍යයත් ඉවරයි. මල වීකාරයක් පාඩපත් වෙනවා. ඉචින්සා සම්මා දිට්ඨිය වැඩෙනවා නම් මේ සම්මා සතිය තුලින් වැඩෙනවා නම් අපිට මේ විහිළුව මේ විකාරේ මේ සුඛෝපභෝගීත්වය වැඩි කල් කරන්න බැරි වෙනවා. ඒ මොකද හේතුව අපි දවස පුරාම ගත කරන්නේ මේක නොදකින්ද. මේක නොදකින් නොපතන් කියන හැඟීම තමයි තියෙන්නේ. මේ සරුවචන් වහන්සේ විතරක් අනික කිසිම ආගමකට මෙච්චර හයියක් නැහැ. මෙච්චර ගැම්මක් නැහැ. මේ ඇත්ත ඇති හැටියෙන් දක්වන එක කියන මේක දේව නිර්මාණයක්. අත තියන්න එපා. මේක තමයි දෙයන්නාසිගේ උත්කෘෂ්ඨම නිර්මාණය කියන්නේ. සරුවත් චන්දර කියනවා අසුචි 32ක්. අසුචින් පච්ච වෙක්කති. අත්ති ඉමස්මින් කායේ කේසාලෝමානකා දන්තා තචෝ ආදි වශයෙන් මේ අසුචි 32ක් දක්වන. ඒතකොට දෙයන්නාසට මොන තරම් නිඳාවද්ද කරන්නේ බුදුහාම. එකනිසා සංස්කෘතික ශ්ලෝක කාර්යයක් කියනවා අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිතා జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්භතේ කිය. මේකේ මැව්වේ මහා මැවුම්කාර සර්බලධාරි දෙවි කෙනෙක් නම් ඔය පරයට මෙච්චර විශාල ලෝකයේ එක සෞඛ්‍ය සම්පන්න මිනිහෙක් මවන්න පිළිතුරු තිබුණා නේ කියලා කියනවා. මුළු ලෝකෙම මුළු සත්ත්ව ප්‍රජාම එකම සෞඛ්‍ය සත්ත්ව සම්පන්නෙක්ව ස්වස්ථතෙක්වත් නැහැ කියලා. එනිසාකින මාෝපේකා ඒකාන්තෙම ලෙඩෙක් වෙන්න ඇති කියලා කියනවා. ඒ උගේ තාලෙන්නේ මමනේ. සරුවචන් ආංශයේ ওই මහ බූර්ජත්‍ය ජාතකයේ කියන ඕකට කියනවන නිර්මාපකය කියලා කට හොඹ බිම උලා ගනි. ඕකට කියන තේ විනාශකය කියලා කම්මවලා තියෙන දුක. ඇයි මෙච්චර මේ ලෝකේ ෂට මායාවීකම සහ මුසාව සහිතව මෙව්වේ කියලා බුදුහාමුදුර උද්ද බලලා කෑ ගහනවා මතක් කරනවා තමන් ඒ ජාතකයේදී දැකගත්ත දේ.
ඉතින් අපි මේ දෙයයන් ආශ්‍රය මේක මාපු ලස්සන දෙයක් මේකේ සුන්දරත්වය බලන්න ඕනෑ කියන පැත්ත දෙන්නේ. එහෙම නැත්නම් මේ රිද්ද උස්සලවලන්නා වගේ සතිය හරහා ඇති හැටි බලන්න දෙන්නේ කිව්වොත් ඔක තරුණ තරුණයන්ට ගැළපෙන්නේ නැති බව හිතා ගන්න පුළුවන්. ප්‍රශ්නේ වෙලා තියෙන හැට පිටලා හොට බිම යනට පස්සේ ඔක දැක්කට ඇති වැඩකුත් නැහැ. දැන් ඉතින් මරණ පොළ කැහිලා ඉන්න මරණ්ඩ අරින්න හරක් ටික වගේ බයට ඔක කරලා හරියන්නේ නැහැ. කරන්න ඕන කරලා තියෙන්නේ ඔදේ තියෙන ශක්තිමත් තියෙන වෙලාව. ඉතින් මේක හිතලා තියෙන හුරස්සට. මේ කාලේ දකින්න ඕන කමක් නැහැ. වයසට ගිල බලන්න යනකොට ඉඳුරම් ශක්තිමත් නැහැ. ඒ නිසා තරුණ වයසේ කෙනෙක් එහෙම නැත්නම් මධ්‍යම වයසේදී වොත් ප්‍රථම යාමේදී කෙනෙකුට මේ සතිය කිට්ටු කරගන්න පුළුවන් වුණොත් ඒ මනුෂ්‍යගේ ජීවිතයට හම්බ වෙන ආලෝකය මෙතිකයි කියලා නෑ. මේකට ප්‍රධානම බාධාව අද ඉන්න දෙමාපියෝ කියලා මම චෝදනා කරනවා. අද ඉන්න දෙමාපියෝ කිසිසේත්ම කැමති නෑ තමන්ගේ තරුණ දරුවන් දැරියන් මේ සත්‍ය දකින්නට. විශේෂයෙන්ම පීඩාවට ලක් වෙලා ඉන්න තරුණියෝ ටික. ඒත් දීග දෙනකම් අම්මලා කියන්නේ ඉව්ව ඕනේ නෑ. ඔබ බැන්දට පස්සේ ඕන දෙයක් කරපන් අපි උඹලා විකුණ ගන්නකම් බඩු සෞතු කරගන්න දුව තියාගෙන ඉන්නවා. සාද ඉන්න දෙමාපිය කොහොමඩක්වත් තමන්ගේ දරුවේ යථාර්ථය දකින්නට කැමතිද? මේසා දරුවෙකුට බලන්න වුණොත් ගීගේ ඇතහැර යන්න වෙනවා, දෙමාපියන්ට විරුද්ධව යන්න වෙනවා. සරුවචන්සේ සඳහන් කළ තියෙනවා මම දෙමාපිය හැඬුව කඳුලින් තෙත් මූණෙන් බලාන සිටිද්දී මම ගීගේ ඇතහැරියයි කියලා. රටබල හමුදුවත් කියනවා. සුබ ඒ පිරිසත් කියනවා මට සියලු සැප සම්පත්යේදී මම ඒ වෙලාවෙම මට හැල ගියා. ඒ නිසා මේ සතිය හරිම විප්ලවකාරී චෛතසිකයක්. කොල්ල කෙල්ලන් මේක රස වැටි මේක විප්ලවීය ස්වරූපය ගැන කියලා දුන්නොත් විතරයි. නමුත් අවාසනාවට වගේ ඉතිහාසයේ අපේ අවුරුදු 1500ක් විතර යනකම් ප්‍රධානම චෛසිකේ බවට ප්‍රධානම සාසන ලක්ෂණයක් විදිහට ප්‍රධානම තෙදක් විදිහට කතා කරපු මේ සති චෛතසිකය පසුගිය අවුරුදු 1500ෙම අපේ බෞද්ධ සාහිත්‍යයෙන් අයින් වෙලා බෞද්ධයවත් දන්නේ නැහැ සතිය කියන්නේ මොකක්ද කියලා. බෞද්ධයවත් දන්නේ නැහැ අප්‍රමාදී කියන්නේ මොකක්ද කියලා. විශාල බුද්ධ ඝම් බඩවගයක් කර කර ඉන්නවා. මේ කරන වෙලාවට ඒක පිළිබඳ සිහියක්වත් සිහිය තියාගෙන කරනවා නම් ඒ පිංකමකුණත් වටනාකමක් තියෙනවා. ඒකෙන්තරව එළඹ සිටි සිහියකින්තරව කරන වැඩ ගොඩක් වෙලාට මිත්‍යා දෘෂ්ටි පැත්තට යන්න ඉඩ නමුත් කොච්චර මිත්‍යා දෘෂ්ටියට ගියත් වැරදුනත් මේ සතිය නැවත පිහිටවීමේ ගුණයනේ ඒකෙන් මැකෙන්නේ නැහැ. ඕන වෙලාවක ඕන කෙනෙකුට පටන් ගන්න. ඒක නිසා මේ වගේ භාවනා වැඩමුළුවලදී හැම සියලු දේබහා තබලා අපි මතක් කරලා දෙනවා. මේ අපි උත්සාහ කරමු කොච්චර බව කළ දෙමුණත් ගන්න කොච්චර නදනුවත්කම දෙමුණත් ගන්න මේ සතිය පිහිටීම සඳහා අපි දවසෙන් පැය 3-4ක් ගන්න. පාඩි වෙලා හොඳට පටල විඳගෙන ස්වභාවයෙන් මතුවෙන හුස්ම දිහා මේ ඇති වෙනවා මේ නැති වෙනවා නැත්නම් මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා දිගට බලනකොට ඉතාමත්ම අමාරුයි කෙනෙකුට මේක කුසලයක් කියලා දෙන්න. මේක ජීවිතේ වටිනා දෙයක් කියලා දෙන්න. ඉතින් කේරෙන්නේ මොකද්ද? මේ හුස්ම දිහා බලහිටව මොනවද හම්බ වෙන්නේ කියලා. කොහොඳට මේක දිහා බලන හිතුවොත් වෙන්නේ මොකද්ද? මේ උදාසීන වූ මේ අරමුණෙත් මේ පළු දෙක වෙන් කළ දැන ගැනීමල තරම් සූක්ෂම තීක්ෂණ වේගණ යනකොට ඒ යෝගාවචරයට මේ අරමුණට බැහැ ගන්න පුළුවන් ගතියක් අරමුණට කිඳා බහින ගතියක් එන්න පටන් ගන්නවා. පස්බුරුල් පසකට හෙල්ලකින් දමලා යනවා වගේ. ආනේක වෙනකොට ඒ යෝගාවචරයට අසම්මෝස රසය කියලා මේ සම්මෝසාව කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නං අවිද්‍යාව නං අන්ධකාරය නං අසම්මෝස රසය යාන්තම් එලියක් වැටෙන්න පටන් ගන්නවා. ආස්වාසය ආස්වාසයෙන් දන්නවා, ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් දන්නවා. සතියේ නැති ජීවිතේ තන්නේ කර සම්මෝසාවක්. සම්මෝසාවක් කියලා කියන්නේ කලවම. මොන දේ කරත් එතන තියෙන කලවමක්. අන්නේ කලවම නැතුව අසම්මෝස රසය මේ දේ මේක මෙහිමයි මෙහිමයි කියලා දැනගන්නා ශක්තිය මේ සති චෛතසිකය ටිකෙන් වැඩෙන්න තමන්ට මහා ලොකු දේවල් නෙවෙයි හම්බෙන්නේ. තමන් ඉදිරියට ඉදිරිපත් වෙන දේ වෙන්කොට දැනගැනීමේ ශක්තිය ලැබෙනවා. අද විද්‍යානුකූල ලෝකයේ මෙච්චරම මේ ශිල්ප දක්වන්නේ ඒගොල්ලෝ හැම දෙයක්ම වෙන්වෙන් වශයෙන් අර්ථකථනය කරලා වෙන්වෙන් වශයෙන් නිරුක්ති දීපු නිසා
ඥානේ පටලවිලක් නැහැ. ඒ නිසා දරුවෙකුට ඉගෙන ගන්න කෙනෙකුට මේ අසම්මෝසාව මුලාව නැති වෙන ගතිය හෙලි කරලා දෙන්න පුළුවන් නම් හරියට ලේස බීම් එකක් අතර ගත්ත මිනිසෙකුගේ අල්ලන අල්ලන හැමදේම වලාගෙන පුපුරු ගහගෙන ඇතුලෙන් ගෙන යන පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ වගේම තමයි යම් විදහාකට මේ තමන්ට තේරෙනවා නම් මේ පුංචි දෙයකින් පටන් ගත්තට පස්සේ මේ හිත සියුම් වෙලා ප්‍රණීත වෙලා දෙයකට විනිවිදින්න පුළුවන් ගැතිය නිසා ඒක ඇති හැටිය පේනවා. මේ පුංචි හැම විනිවිදගෙන ඇතුලේ බලන්න පුළුවන්. අන්න ඒකකොට මේ විෂයාභිමුඛ බහ පච්චපට්ඨාන කියලා දැම්මම මුණ දාලා ඉන්නේ මොකේද කියලා? මම දැන් එල්ල වෙලා තියෙන්නේ මොකේද කියලා? මම දැන් ආපాతගත වෙලා තියෙන්නේ මොකේද කියලා යෝගාවචරයට කලකොලයක් නැහැ. මේක කියන්නේ නිකන් ඇතිග්ගේ බෙල්ල වගේ කියලා. ඇතාගේ කඳ කොහෙද? ඒ පැත්ත තමයි බෙල්ල හිටින්නේ. ඇතාට බෑ බෙල්ල නමයි. ඉතින් සත්‍යයයියිශිගේ ආපු ගමන් සියලුම අපේ ඉන්ද්‍රිය ධර්ම එකලස් වෙලා මම දැන් මූණ දෙල තියෙන්නේ මේකටයි කියලා තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අනුව දැන් මම මූණ දෙල ඉන්නේ යකාටද, මහතෝනටද, අම්මටද, තාත්තටද, ගින්දරටද, වතුරටද කියලා මේ දන්න ගතිය නිසා සරුවත් chance සඳහන් කරලා තිනවා. මේ නිසා ඒ යෝගාවචරයට ඒ චිත්තක්ෂණේ සති ආරක්ෂාව ලැබෙනවා. ආරක්ක පච්චපට්ඨාන තමන් තේරෙන පටන් අර ගන්නවා. තමන් දැන් මූණ දෙල තියෙන්නේ මේකටයි කියලා. කරාරින්නේ පිටපණින්නේ අන්න මේ ආරක්ෂාව තමයි සරුවචනසේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් සති ධර්මය ආරක්ෂා කරනනම් ඒ මනුස්සයාට ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. එහෙම නැත්නම් අපිට යන්ත්‍ර බඳින්න වෙනවා. එහෙම නැත්නම් අපිට කේන්දර බලන්න වෙනවා. එහෙම නැත්නම් අපිට දෙයියෝ පිටිපස්සේ යන්න වෙනවා. එහෙම නැත්නම් ආශිර්වාද ගන්න වෙනවා. එහෙම නැත්නම් බෝධි පූජා කරන්න වෙනවා. නානා ප්‍රකාර විදියට මේ බයට තර්ජනය වෙච්ච ලක් වෙච්ච මනුස්සයා ගත්කල් සරණ යනවා. හැබැයි මේ සරණ යන්න තරම් ආරක්ෂාවක් සැලසිය හැකි චෛතසිකයක් මනුෂ්‍යයා තුළ තියෙන බවත් ඒක අභිෂේක කරගෙන රජ කරවන්න තියෙන හැකියාව කිසි කෙනෙකුට බාධා කරන්න බැරි බවත් ඒකට අවශ්‍ය කරලා තියෙන දේට මුහුණ දෙන බවත් ආරක්ක පච්චපට්ඨාන තේරුම් ගත්ත දවසින්ලා මේ මනුෂ්‍යයා මේ විමුක්තිය කියන්නේ මොකද්ද? මනුෂ්‍යකමක් මා ලැබියෙ මොකටද කියන එකේ පුදුමාකාර විකසිත භාවකට එන්න පටන් ගන්නවා. ඉකිදි කියලා තියෙනවා නයි මුගති හටනේදී නයාට කෙලිම මුගතියට මොන දෙන්න පුළුවන් නම් මුගතියට නයා කඩන්න කන්න බෑ. මුගතිය බලන්න කොහොම නයාගේ පිටිපස්සෙන් එන්න තමයි. මුගති නයා කරන්නේ එනෙන් දෙයට මොන දෙයක්. අලියයි සිංහයි හටනේදී අලියා සිංහයට මොන දෙන්න තක්කල් අලියා දෙනවා. සිංහයා බලන්නේ පිටිපස්සෙන් ඇවිල්ලා පණින්. ඉනිසා කෙලෙස් අපේ ඇඟ උඩට පනින්නේ පිටිපස්සෙන් ඇවි. අපි කරන්නේ කෙලෙස්ට මුහුණ දෙන එකයි. මේ තුල පෞරුෂත්වයක් වැඩෙනවා. ප්‍රශ්න වලින් පැනලා යන්න පුරුදු කරන්නේ නැහැ. ආරක්ෂාවක් සැලසෙනවා. අම්මට දරුවගේ ආරක්ෂාව නේද? අම්මට අම්මගේ ආරක්ෂාව, දරුවට දරුවගේ ආරක්ෂාව. ඒ බුද්ධ ජනනාසී ඉන්න කාලේ සේදක කියලා මිනිසෙක් අතවැසිකෙක් කන ගහගෙන උණගස්වල සර්කස් කරනවා. ඉතින් මේ මිනිසයා උණ ගහක් කරේ තියාගෙන අතවැසියට කියනවා උණ ගහ උඩ බැලන්ස් කරලා නැගපන්. එතකොට මේ සම්මර භාවයේ දක්වන මිනිස්සු අපිට යමක් කමක් දෙයි. ඒකෙන් අපිට යැපෙන්න පුළුවන් කියලා. ඉතින් සෙනක මැද ඒ අතවැසියට උපදෙස් දෙනකොට එතනින් ළඟින් මේ ශරුවචන් වහන්සේ තව කෙනෙකු වඩනකොට අර උපදෙස් දෙනවා උඹ උඩට නැගලා මට බාධා වෙන විදිහට වෙන්නේ නැතුව මට අරසා වෙන විදිහට උණ ගයි හිමීට නැගපන්. එතකොට මං උඹ මහා වාරස කරපන්. මං උඹ වැටෙන්නේ නැති වෙන්න උළුවන් තරම් උණ ගහෙන් අරස කරන්න කියලා. ඉතින් මේ දෙන්නගේ මේ ගන්දුන යනකොට අර ගෝලයා කියනවලු ගුරුනාංශයට සෑර්. එහෙම නෙවෙයි. සෑර් සෑර්ගේ අරස බලාගෙන මම මගේ අරස බලාගෙන. ඉතින් දැන් සරුවචන හැමදෙනෙම පහු කරනකොට මේ ප්‍රශ්න දෙකක් අපි දෙන්නකට විලා සම්බර භාවයක් කරනවා. එයා මා වාරසා කරන මං එයා රසා කරන නැත්නම් මං මගේ අරසව ගන්නවා එයා යාගේ අරසව ගන්නවද කියන එක. එතකොට සරුවචනාංශය කියනවා ගෝලයා කියන එක තමයි හරි කියලා. බොම්බිය අරසව බලාගනි මං මගේ අරසව බලාගන්නවා. ඊට පස්සේ සරුවචනාංශය රත්තරන් වචනයක් කියනවා උඹ උඹේ අරසව බලන්න උඹ ඉබේම ආව අරස කරනවා කියනවා. මං මගේ අරසව බලන්න මම ඉබේම anu අරස කරනවා. මේ අද බලන්න කොච්චර ආරක්ෂක සංවිධාන තියෙනවද කියලා.
කොච්චර ආරක්ෂක සේවාවල් තියෙනවද කියලා, පෞද්ගලික ආරක්ෂාවල්, රටේ ආරක්ෂාවට හමුදා, මේ සේරම තිබ්බත් බය. දවසක් කොසල් රජුරෝ සර්වචනසේ සමීපයට ගියාට පස්සේ, ඉතින් කොසල් රජුරෝ දකින්න සර්වචනසේ බොහොම පහසුවට මේ විශාල රාජ්‍ය නායකයෙකුට වැඩිය උතුම් කෙනා බොහොම සරලව ගත කරනවා. කොසල් රජුරන්ට වටතාප බැඳගෙන ආරක්ෂා හමුදාවල් තියාගෙන චරපුරුෂ සේවාවල් දාගෙන මේ නිතරම බයි. මේ සර්වචනංශ කියනවා මේ මම මගේ ආරසා මේ සතියෙන් අරගත්තට පස්සේ ඔබතුමන්ලා මට මාව ආරසා කරන්න ඕන, ඒක වෙයි. ඔබතුමන්ට අවශ්‍ය නම් මේ මාලිගාව ඇතුළේ හරි බත් දෙන්න තැම්පිච්ච බතක් කාලා බුදිය ගන්න සත්‍ය වදන්නේ කියලා. ඒකෝසල් රජුර මරපු අජාසත් කුමාරයා අන්තිමට විශාල බයකින් පෙළඹෙනවා තමන්ගේ තාත්තා මරපු නිසා. ඉතින් ඊට පස්සේ එයා ගොඩක් වෙලාවට දේවදත්තත් එක්කතු වෙලා ගොඩක් මේ අපරාධවලට පෙළඹුණා. ඒ දේවදත්තගේ මෙහෙය නිසා අන්තිමට රාජ්‍ය සභාවේ නිතරම අසහනෙන් පෙළෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එක දවසක් රාජ්‍ය සභාව කැඳවුච්ච වෙලාවේදී එක එක නයින් ඇහුවා මේ වගේ අසහනයක් තියෙනකොට සාන්තියක් දෙන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා කියලා. ඒ කිය එක එක නා අජිත කේසකම්බල, සංජය බෙල්ලටි පුත්ත, එතනටම මේ මහාවීර එක එක නාගේ විස්තර කිය කිය හිටෙනවා. ඒ රාජ්‍ය සභාවේ හිටිය ජීවකයන්. අර ඔක්කොමලා කියනකොට මේ අජාසත් රජුගේ තියෙන දැනුමට ඒ හැම දෙයකම පේම අඩුපාඩු. එಂಚයි පුරුදු කතාවල් මේ පස්සේ ජීවකය කියලා තුණා මෙන්න මෙහෙමයි තමන්ගේ අරසාව ලබලා දෙන්න පුළුවන් කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා කැමති නම් මං අඬ ගන්න යනවා කියලා. ඊට පස්සේ කාලයක් යොදාගෙන පසලොස්සක පොය දවසක සර්වචනසි දකින්න යනවා කැලේට. කැලේට යනකොට අරසා හමුදාවත් එක්ක ගිහලා, නමුත් පාර නැහැ, හමුදාව වාහනේ යන්න බෑ. ඊට පස්සේ කියනවා දේවෙන්නාංශ මෙතනින් පල්ලේ යන්න බැහැලා යන්න. ආයෙත් කමන්නේ මගේ අරසව නේ හොඳයි. නමුත් යනකොට කැලේ පටු වෙලා එකනට එකපාර යන්න පුළුවන්. යනකොට දැන් ජීවකයා ඉස්සලා යනවා, රජුරෝ පිටිපස්සෙන් යනවා. යන්න යන්න ගියාට පස්සේ රජුරන්ට පේනවා කිසි සද්දයක් නැහැ, නිස්සද්දයි. රජුරන් හිතනවා මේ යක්ෂයා මාව කෙටු කෙරුවක් දන්නේ කියලා බයක් ඇතිලා කියනවා තර්ජනය කරලා ජීවක කොහෙද මාව මෙහෙවන්න හදන්නේ. අජිරණ්ඩ උදහසට ලක් වුණා නම් ජීවකේ මරණේ සිදුවස් කියන කෑ ගහන්න එපා. තව පියවර 3-4ක් යනකොට ඔබ වහන්සේට ආලෝක දකින්න හම්බෙයි කියලා. යනකොට සර්වඥාන්සේ පහනක් පත්තු කරන ගහක් වුණ ඉඳගෙන භාවනා කරනවා. එතන යහපැති ගහමල තව හාමුදුර කෙනෙක් භාවනා කරනවා. මේක දැක්කට පස්සේ ජීව අජාසත් අජිරණ තව විශාල බයක් ඇති වුණා. දැන් නම් ඔක්කොම ඔත්තු කාරින්ද මං අහුණා කියලා. ඊට පස්සේ ආයෙත් තරවටු කරනවා. මේ මොකද්ද කරන්නේ? නෑ නෑ සර්වඥාන්වහන්සේ ඉන්න තැන කෑ ගහන්න එපා. සද්දනකොට කෝටු පා ගන්න නැතුව කරකොල පා ගන්න නැතුව යන් කියලා. ගිහිල සරුවචනාංශ ළඟට ගියාට පස්සේ අඳුල්ලා දෙනවා මේ අපේ රටේ රජුරු. එතුමන්ට ඔබතුමා දකින්න ඕනේ. එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ ඔය මොන්න තරම් ආරසවල් මොන જાති තිබුණත් Taman කෙලෙසයිත හිතකින් නම් ජීවත් වෙන්නේ Tamanගේ හිත විතර Tamanට වද දෙන වෙන මොකක්වත් නැත්තේ නෑ. එහෙව් වුණා. සතියෙන් කටයුතු කරන්න පුළුවන් නම් අජාසත් රජුන් අතරම සෝවාන් වෙන්න බැරි වුණා මේ පිතෘ ඝාතක අකුසල කර්මය නිසා. නමුත් ඵලයේ ධර්ම සංකායනට උදව් කරලා විශාල ශාසනයට උදව් කිරීමක් කරා. එතුමන් තේරුම් අරගත්තා මේ සියලු ආරක්ෂක පුද්ගලික හමුදා තියේදී තමන්න තියෙන අරසාව තමයි සතිය. ඒ නිසා අපි පවුලක් ගත කරනකොට අපි හරියට අනිත් කට්ටියගේ අරසාව ගැන බැංකු ගිණුම් දානවා, රක්ෂණ සංස්ථාවල සල්ලි දානවා කරලා දෙනවා. නමුත් নিকමත හරි මේ කෙනෙකුට මේ සතිය කියලා දීලා සතියේ ප්‍රධාන වැටේන ආකාරය තමයි ආරක්ක පච්චපට්ඨාන කියලා දෙන්න පුළුවන් නම් ඊට වැඩිය සැලකන දෙයක් ඊට වැඩිය දෙන්න තියෙන දායාදයක් ඇත්තේ නැහැ. ඒක තමයි සරුවචනසේ කටේ කිරිසුඳ යන්න ඉස්සලා මේ රාහුල කුමාරයා ගෙනියලා පැවිදි කෙරේ. මේ හෙට ගෙවදින්න හෙට මගුල් කණ්ඩ හෙට යුව රජ තනතුර හම්බෙන්න තියෙන නන්ද කුමාරයා අඬ ගහන ගිහිල්ලා දුන්නේ ওই දෑවැද්ද තමයි. ඒක නිසා ජීවිතේ තමන් වශයෙන් හෝ වෙන කෙනෙකුට හෝ කෙනෙක් වශයෙන් හෝ දිනසින උත්තරම දායදේ තමයි ඒ කෙනාට අරසාව සලසලා දෙන එක. ඊ අරසාව තව කෙනෙක් අතේ නැහැ. යම් කිසි කෙනෙක් සත්‍ය අරස කරනවා නම් ඒ කෙනා සත්‍ය විසින් අරස කරනවා. සත්‍ය සීල මට්ටමින් අරස කරන්න පුළුවන්.
සමාධි මට්ටමින් අරස කරන්න පුළුවන්, ප්‍රඥා මට්ටමින් අරස කරන්න පුළුවන්. සතිය කම්මසකත ඥාන සම්මාදීට්ටි වශයෙන් අරස කරන්න පුළුවන්. සතිය සමත සම්මාදීට්ටි වශයෙන් අරස කරන්න පුළුවන්. සතිය විපස්සනා සම්මාදීට්ටි වශයෙන් අරස කරන්න පුළුවන්. නිකමටවත් හිතන්න එපා. සීල මට්ටමට සතිය වඩන කෙනාට සමාධි මට්ටමේ ආනිසංස ලැබෙයි කියලා. සීල සමාධි දෙක මට්ටමේ සතිය වඩන කෙනාට ප්‍රඥා මට්ටමේ ආනිසංස ලැබෙයි කියලා. සීල සමාධි ප්‍රඥා තුනම වඩන කෙනාට පමණයි මේ මුළු අරසාව ලැබෙන්නේ. ඒක පොත්වල ලියාගෙන කරන කෙනෙක් ඇත්ත නැහැ, මේ ධර්ම නියාමයක් මේකේ තියෙන්නේ. නිසා තාම නැත්තම් මේ අප්‍රමාදී ගැනද අහලා අප්‍රමාදී වඩලා සතිය ඇති කරන්නේ නැතුව වහවහා තමන් කෙරේ අනුකම්පාවෙන් තමන් ජීවිතන පරිසරය කෙරේ අනුකම්පාවෙන් මේ සතිය වඩන්නේ. ඒක නිසා මේ සතිය වැඩි වීමට ආසන්න කාරණා පෙන්වන්නේ තිර සංඥා පදට්ටාන කියලා ඒ ඉදිරිපත් වෙන අරමුණ මෙනෙහි කිරීමෙන් සංඥා විස්තර කිරීමෙන් තමයි සතිය වඩන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් පදට්ටානක් පෙන්වනවා කායදී සතර සත්‍යපට්ඨාන පදට්ටාන. මේිට කලින් වරද්ද වරද්ද සතිය වඩපු එකමයි නියම සතිය වැඩි වීමට අරසහ. එනිසා සතිය වැඩි වීම සඳහා ගන්න ප්‍රයත්නයේ කොච්චර වැරදුනත් අහක යන්නේ. ඒ මොකද වෙන ක්‍රමයක් නැහැ. දන්නේ සතිය දන්නේ නැති කෙනා සතිය වඩන. ඒ නිසා අපි අද ජීවත් වෙන්නේ හොඳට මතක තියාගන්න විශේෂම 2012 මේ වෙනකොට බුද්ධ ජයන්තියෙන් පස්සේ බුද්ධ ආගමේ යම් ප්‍රගමනයක් යම් දියුණුවක් ඇති වුණා නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා මේ අනවශ්‍ය නොගැලපෙන සැරසිලි පූජාවල් නිසා නෙවෙයි අවශ්‍ය කරන්නා වූ ගැලපෙන සුළු පිරිසක් භවනා කරපු නිසා මේ ශාසනය පෙරලියක් ඇති වෙලා තියෙනවා ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ඒගොල්ලන්ට වැඳ වැඳිලා හරියන්නේ නැහැ. තමනුත් ලද්දලා දවස්තාවේ මේක තේරුම් අරගෙන. සත්‍ය කියන එක තේරුම් ගන්න, සත්‍යපට්ඨාන කියන එක තේරුම් අරගෙන සක්මන වශයෙන් හෝ පරියංක වශයෙන් හෝ එදිනදා වැඩ වශයෙන් මේ සත්‍ය වැඩිමෙන් තමන්ට මේ ශාසනික පණිවිඩ බුදුහාමුදුරන්ගේ පණිවිඩය ගන්න පුළුවන්. පුද්ගලික වශයෙන් ජීවිත වශයෙන් මට මම වඩන වෙලාවේ මට ඉඳගෙන ඉන්න වෙලාව තිබුණෙත් නැහැ. මම සක්මන දැනගෙන හිටියෙත් නැහැ. මම ඉස්සලාම සත්‍ය වඩන්න පටන් අරගත්තේ එදිනදා වැඩ කරනකොට හැංගිලා කාටවත් නොකිය. මගේ අවුරුදු 26 මම පටන් අරගත්තේ ඒ කාලේ ඉලන්දාරියක් සතිය වඩයි කියලා මගේ අම්මාවත් විශ්වාස කළේ නැහැ. ඇත්තට මම විශ්වාස කළෙත් නැහැ මට මේක කරන්න පුළුවන් කියලා. ඒ නිසා මට ගන්නපු ගුරුවරයා කිව්වේ සතිය වඩනකොට කාටවත් නොඇඟෙන්න කරපන් කියලා. ඇඟෙන්න කරපු ගමන් කිට්ටුවන්තෙන්ගින් කොක්ක. කිසි කෙනෙක් කැමති නැහැ භාවනා කරනවට. ඕන කෙනෙක් කැමති දඹදිව වන්දනාවයන්ට ශිරීපාදයන්ට තාලම් පොට අල්ලගෙන බුද්ධං සරණේ ධම්මං සරණේ කියලා නැලවිලි කවි කියන්න ඕනේ තරම් ඉන්නවා. නෝ නිශ්ශබ්දල සද්ද කරන්නේ නැතුව ඇද්දක වහන භාවනා කරපන් කිව්වොත් කියන පිස්සයි පිස්සයි කිය. භාවනා පිස්සයි කියලා මම කාලා දිනු ඇති වෙන්නේ. අපි ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන වගේ දුෂ්කර වෙලාවක බුද්ධාදී උත්තමයන් වහන්සේලා විසින් දෙවියන් බ්‍රහ්මයන් විසින් වන්දනා කටයුතු මේ සතිය වඩන පුද්ගලයාට ලෝකයා භාවනා පිස්සයි කියලා සලකනවා කියලා පිළිච්ච පඩික්කමකට තරම්වත් ලෝකයා සලකන්නේ නැහැ කියන. ඒ තියේදි තමයි නිස්සරණනේ අවුරුදු 45ක් මේ පණිවිඩේ දිගින් දිගටම නැවත නැවතත් මතක් කරමින් කරගෙන යනවා. අපි දැන් තමයි මේ විදිහට මේ පිරිසක් ඉස්සරහා තියාන භාවනා කරෝමි කටයුතු කරන්න ඉස්සර කල මෙතෙක් කල් කෙරුණ එක සංඥා වංශලා වශයෙන් සමහර විටක පිරිමි කීයත්තන් වශයෙන් ඒක නිසා දැන් ප්‍රස්තාව තියෙනවා. අපි ආරාධනා කරනවා මේ භාවනාවට සම්බන්ධිච්ච ඇත්තන්ටත් ගියත්තන්ටත් මේක තමයි ශාසනය වෙනුවෙන් කළ යුත්තක්. මේක තමයි ශාසනයෙන් ගත ගන්න පුළුවන් උසප්‍රීම දෙයක්. ඒ නිසා මේ සම්මා දිට්ඨියට අනුපරිවර්තක වන්නා වූ ආධාර කරන්නා වූ මේ සතිය ශක්ති ප්‍රමාණය අපි මේ බුද්ධ ආගමේ අනන්‍යතාවය වශයෙන් අරගෙන හැකිතාක් තම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්නවා නම් අපි බලාපොරොත්තු වෙන්නා වූ සියලු ආරක්ෂාව සත්‍ය මාර්ගයෙන් ලැබෙනවා. ඒ සියලු ආරක්ෂාව සියලු දිනාට වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.